සරණයි. විශ්වනිකේතන් ජාත්‍යන්තර සාමණි මහණ විසින් මෙහෙයවනු ලබන ප්‍රඥාවේ වියපත්මමින් යන තේමාව යටතේ 2021 පෙබරවාරි මාසයේ ආරම්භ කළ ධර්මදේශනා මාලාවේ 8 වන මාර්ගස්ථ වැඩසටහන මෙහෙයවන ගරුතර අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ පළමුව ගෞරව නමස්කාර පූර්වක පිළිගන්නවා. ඒ වගේම මේ සුවිශේෂී අවස්ථාවට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවල සිට අපහ එක්ව සිටින සදහවත් සියලු දෙනාම මෙත් සිටින් පිළිගන්නවා. පත්මාවේ පියවත් වෙමින් යන මෙම ධර්ම දේශනා මාලාව තුළින් සිදු කරනු ලබන මිනිස් සිතේ ගවේෂණය කලලවිය, ළමාවිය, යෝන්විය, තුරුණවිය හා මැදිවියේ ගවේෂණය සිදු කර අද දින වසර 60 75 දක්වා වන වැඩිහිටියේ මිනිස් සිතේ ගවේෂණය ආරම්භ වෙනවා. ඔබ සියලු දෙනාටම මම මතක් කර දෙන්න කැමති විශ්වනිකේතන් සාමණේර වහන්සේ මේ දේශනා මාලාව සංවිධානය කරනු ලබන්නේ විශ්වනිකේතනේ සාමණේර වහන්සේ වගේම සරෝදේ ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.පී.ආර්. රත්න මහතා තම ජීවන ගමනේ 90 දශකයේ පිවිසීම සංවිධානය කරගෙන අරිරත්න මහතාගේ ජීවිතයේම වූ සරෝදේ ව්‍යාපාරය සමග වැඩිහිටියෙක පිවිසෙන එතුමා වැඩි කාලයක් කැප කරන්නේ සාමේස ආධ්‍යාත්මික සුවය ලෝකවාසීන් අතර අතුරුවා හැරීමටයි. මෙහිලා සුවස්ථීසි සංවිස්ථානයක් වන්නේ ආරියරත්න මහතාට 1992 දී ජපානයේ නිවානෝ සාමතියාගේ සහ 1996 දී ඉන්දියාවේ මහත්මා ගාන්ධි සාමතියාගේ ලැබුණු සම්පූර්ණ ත්‍යාග මුදල පරිත්‍යාග කොට ලෝවැසියන්ගේ ආධ්‍යාත්මික සුවය වර්ධනය කිරීම සඳහා 1999 දී විශ්වනිකේතන සාමණේර වහන ආරම්භ කිරීම. මෙම ධර්මදේශනා මාලාව මගින් අපි උත්සාහ කරන්නේ විශේෂයෙන් දරුවන්, තරුණයින්, වැඩිහිටියන් හා මෙවන් ආදර්ශවත් සමාජයකට වැඩදායි ජීවන ගමනක යොමු කිරීමේ අරමුණද පෙරදැරි කොටගෙන. වැඩිහිටියෙකු වශයෙන් තමාට, තමාගේ පවුලටත්, තමාගේ ගමට, රටට, ලෝකයට වැඩදායි වන ආකාරයේ අපිට පෙන්වන්න කියා මෙම ධර්මදේශනා මාලාව මෙහෙවන පොකුණුවිත විනයාලංකාර වාසී අපේ ගෞරවනීය අතිගරු අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට විශ්වනිකේතන සාමණේර වහන වෙනුවෙන් මෙම ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කරමි. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං තදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජතේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා
तोव चंदी माते। सद्धावंत पिनतुनि हम दिनाम टिक वेलावक धर्मश्रवणे करन्नट सूदानम वेन्ने विश्वनिकेतन साम निवहन विसिन एवागेम सर्वोदय संविधानय एकतु वेला मासयकट वरक पवत्वागेन एन प्रज्ञावेन वियपत्वीम कियन मे तेमाव यटते पवत्वन देशना मालावेहि अट्टवेनी देशनाव अद आरंभ करेन्ने आचार्य एटी आरिरत्न मेतितुमन्गे अनुवेनी जन्मदिन निमित्त कोटगेन एतुमन्गे समस्त जीवितेम सर्वोदय संविधाने गुडनगन्नट कैपकरमिन लोकेट लबादुन आदर्श मग पेन्वीम एवगेम सियलु देन्नाटम समग्य आध्यात्मिक सुवय लबा देन्नट कल ए कैपकिरीम परित्यागे सिहिपत् करमिन मे धर्मदेशना मालाव सिदु करन बवत् एवगेम समाजेहि सियलु देन्नाटम वैडदायक दरु परपुरक තරුණ පරපුරක් වැඩිහිටි පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මේ වැඩසටහන සිදු කරන බවත් මුලින් විශේෂයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් මේ අරමුණ පෙරදරි කරගෙන පවත්වාගෙන එන මේ දේශනා මාලාව හැමදෙනාටම ප්‍රයෝජනවත් ආකාරයෙන් ජීවිතයේ කායික සංවර්ධනයත් සමගම කායික පරිණතභාවයත් සමගම කොහොමද ප්‍රඥාවෙන් පරිණත වෙන්න වියපත් වෙන්න කියන තේමාව මූලික කොටගෙන සිද්ධ කරන්නට ඒ පින්නතුන් සර්වෝදය සහ විශ්ව නිකේතනයේ පින්නතුන් අදහස් කරන ලද්දේ ඒ නිසයි. ඒ අනුව අපි දැන් මේ වෙනකොට මූලික දේශනා හතෙන් ජීවිතයේ ඒ ඒ අවදීන් පිළිබඳව සාකච්ඡා කරලා අද මේ අටවැනි ධර්ම දේශනාවෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ වැඩිහිටි විය පිළිබඳව. ඒ වැඩිහිටි විය හැටියට දල වශයෙන් කෙනෙකුගේ ජීවිතේ වයස අවුරුදු 60 75 අතර මේ කාල පරිච්ඡේද දල වශයෙන් සලකාගෙන තමයි අද දවසේ මේ දේශනාව අප විසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මිනිස්සෙකුගේ ජීවිතේ ගත්තහම ඒ සමස්ත ජීවිතේටම ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ ගැඹුරු අර්ථය තමයි අපි පැමිණුනේ මනුෂ්‍යත්වය සඳහායි. ඒ කියන්නේ මනස සංවර්ධනය කිරීම සඳහා, මනස උසස් කර ගැනීම සඳහා. එතකොට කුඩා කාලේ ඉඳලා ඉගෙනීම් කටයුතු, ඒ වගේම ගෘහ ජීවිතයේ කටයුතු, රැකී රක්ෂා ව්‍යාපාර ආදී ඒ වගේම තමන්ගේ සමාජ සේවා කටයුතු ආගමික කටයුතු මේ හැම එකක් තුළින්ම ඒ ඒ කාල පරිච්ඡේදවල තමන්ටත් ලෝකෙටත් යහපතක් සිද්ධ කරනවාසේම මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය මනස උසස් කරගන්න මනස පුහුණු කරගන්නට වෑයම් කිරීම එහි ප්‍රධාන ඉලක්කයයි ප්‍රධාන පරමාර්ථය. ඒ තමන්ගේ මනස සංවර්ධනය කර ගැනීම තුළින් තමයි තමන්ට වගේම අනුන්ටත් යහපතක් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම අර්ථය නිවැරදිව දැනගෙන පුරුදු පුහුණු කරන කෙනාට තමයි පර අර්ථය සම්පාදනය කරන්න පුළුවන්. වර්තමාන සමාජයේ වෙනකොට මේ ආත්ම අර්ථය කියන කාරණේ ඉතාම පටු අදහසකට ඌනණය කරගෙන තියෙනවා, අර්ථ විකෘති කරගෙන තියෙනවා. ආත්මార్థකාමී කියන්නේ ඉතාම දුර්වල පුද්ගලයෙක් හැටියට තමයි අද සමාජයේ හඳුනාගන්නේ. ඒ වචන වලට දෙන අර්ථවල තියෙන පටලැවිල්ලක් ඒ ඇති වෙලා තියෙනවා. ආත්මార్థකාමී කියලා කියන්නේ තමන්ගේ අර්ථය, තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ සංවර්ධනය, තමන්ගේ දියුණුව අපේක්ෂා කිරීම. එතකොට වර්තමාන ආත්මార్థකාමී කියලා කියන්නේ තමන්ගේ ලාභය, තමන්ගේ සුවය, තමන්ගේ පහසුව, අනිත් කෙනාට කුමක් වුණත් කමක් නැහැ, මම රැකෙන්නට ඕන කියන පටුවාකල්පය. එතකොට ආත්ම මූලික තෘෂ්ණාවෙන් යුක්තව ලෝකේහි තමන් කැමති කැමති දේවල් නොලැබූ දේවල්
ලබා ගැනීම ලැබූ දේවල් පවත්වා ගැනීම ඉන්ද්‍රිය පිනවීම කියන මේ කාරණාවලට ගිජු වීම තමයි අද සමාජයේ ආත්මార్థකාමී බව හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එබඳු පුද්ගලයෙකුට වැඩි යමක් ලෝකයේ වෙනුවෙන් කරන්නට තියා තමන්ගේ manussත්ත්වය අවදි කරගන්නටවත් හැකි වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේ සද්ධර්ම මාර්ගයේ හිදක්වන ආත්ම අර්ථකාමී බව කියලා කියන්නේ තමන් මේ manuss ලෝකයට ආවේ යම් කිසි පරමාර්ථයකින්ද යම් කිසි අර්ථයක්ද මේ manuss ලෝකෙන් මතු කරගත යුත්තේ අන්නේ manuss ජීවිතයේ සැබෑ අර්ථය තමන් තුළින් මතු කරන්නට වෑයම් කිරීම කැපවීම තමයි සැබෑම ආත්ම අර්ථකාමී ගුණය. එතකොට තමන්ගේ ජීවිතේ තමන් අර්ථ සම්පන්න විදිහට ගත කරන්නේ කොහොමද? manussත්වය අවදි කරගන්නේ කොහොමද? ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්නේ කොහොමද? ඒ ප්‍රමාණයට තමයි අපට අන් අයගේ මනස සංවර්ධනය කරන්න ආධ්‍යාත්මික දියුණු කරන්නට සහාය වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආත්මාර්ථ පරාර්ථ දෙකම එකම මූලයක් තුළින් ගොඩනැගෙන කරුණු කියන බව පසුගිය දේශනාවලත් විචින් විට ඒ අවස්ථාවන්ට අනුකූලව අපි සිහිපත් කරලා දුන්නා. ජීවිතයේ වැඩිහිටි වයසට පත් වෙනකොට මේ කාරණා නැවත ආපහු හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට සුදුසු අවධියක්. තමන්ගේ ජීවිතේ සැබවින්ම ගත වුනේ කොහොමද? තමන්ට ජීවිතය දිහා හැරිලා බලනකොට තරුණ විය, ඒ වගේම ළමා විය, තරුණ විය, මැදි විය පිළිබඳව දැන් මේ වැඩිහිටි වියට එනකොට තමන්ට යම්කිසි තෘප්තියක් තියනවාද? සතුටක් තියනවාද? ඇත්තටම ජීවිතය අර්ථ සම්පන්නයි කියලා තමන්ට හැඟෙනවද? එතකොට ඒ විදිහේ දැක්මක් තමන්ට ඇති කරගෙන සතුටු වෙන්නට පුළුවන් නම් තමයි ඒ තැනැත්තාට මේ වැඩිහිටිවිය සාර්ථක ජීවිතයක් හැටියට තමන්ගේ අනුන්ගේ යහපත සඳහා ප්‍රඥාවෙන් යොදවා ගන්නට පුළුවන්. එතකොට එහෙම සතුටු වෙන්නට පුළුවන් වෙන්න නම් අර ඉක්ම ගිය යුග ටික, ඒ කියන්නේ ළමා විය, තරුණ විය, මැදි විය ප්‍රඥාව වැඩෙන හැටියට ප්‍රඥාවෙන් වියපත් වෙමින් පවත්වාගෙන ආවනම් තමයි මේ වැඩිහිටි වියට එනකොට තමන්ට ඒ කියන ආත්ම තෘප්තිය ලබන්නට පුළුවන් වෙන්නේ. මේ ඊයේ පෙරේදා එක අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙන යම්කිසි සටහනක් අපටත් එවලා තිබුණා. ඒකේ එක කාරණයක් වයස්ගත අම්මා කෙනෙක්ගෙන් විමසපු සටහනක් තිබුණා. ඒ මෑණියන්ගෙන් විමසලා තිබුණේ ජීවිතයේ කොහොමද තෘප්තිමත් ජීවත් වෙන්නේ, ඒ සඳහා මොකද්ද කරන්නේ. එතකොට ඒ මෑණියන් කියලා තිබුණේ ආපසු හැරිලා බලනකොට තමන්ගේ ජීවිතේ තමන් කරපු කියපු දේවල් පිළිබඳව තමන්ට සතුටු වෙන්න පුළුවන්. එහෙම දේවල් නම් තමන් කරලා තියෙන්නේ. අන්න ඒ ජීවිතය තමයි වඩා තෘප්තිමත් ජීවිතය. එතකොට අතීත කාලේ මව්වරුන්ට පියවරුන්ට වැඩිහිටියන්ට මේ දැක්ම හොඳට තිබුණු බව පේනවා. ඒ නිසා ඒ අය අවශේෂ කවර කටයුතු සිද්ධ කළා වුණත් තමන්ගේ සිතට පීඩාවක් ගෙන දෙන, වද දෙන, තමන්ටම තමන් වරදකාරයෙක් කියලා හැඟෙන විදිහේ දේවල් නොකර ඉන්නට හැම විටම උත්සාහවත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අසුමකෝරෝදං විපාකං පටිසේවති. යම්කිසි කෙනෙකුට යමක් කරලා කඳුළු පිරි මුහුණින් යුක්තව ඒකේ විපාකය විඳින්නට වෙනවා නම් එහෙම ජාති කරන්න එපා. එහෙම දේවල් කරන එක සුදුසු නෑ. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. යමක් කරලා සතුට පිරිමුහුණින්, සතුට පිරිහදවතින් ඒක විපාකය අත්විඳින්නට පුළුවන් නම් අන්න ඒ බඳු දේවල් ජීවිතේ බහුලව සිද්ධ කරන්නේ. ඉතින් මේ කාරණය අපි අපේ ජීවිතය තුළ කොයිතරම් ප්‍රගුණ කරලා තියෙනවද කියලා අපට නිෂ්කලංකව අධ්‍යයනය කරන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ විශේෂයෙන්ම මේ කියන වැඩිහිටි වයසේ. එතකොට බෞද්ධ දර්ශනයට අනුව පමණක් නෙමෙයි ಭಾರತೀಯ දර්ශනය අරගෙන බැලුවා වුණත් ඒ ಭಾರತೀಯ දර්ශනයේ යම් ප්‍රමාණයකට
ජීවිතයක අර්ථ සම්පන්න බව වෘද්ධ භාවයට පත් වෙනකොට මතු කරගත යුතුයි කියන කාරණය අවධාරණය වෙලා තිබුණා. ඒ නිසා තමයි විශේෂයෙන්ම ಭಾರತೀಯ ದರ್ಶನයේ තුල වේදයන්හි දක්වන පුද්ගලයෙකුගේ ජීවිතයේ කොටස් හතරකට බෙදලා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසී. එතකොට බ්‍රහ්මචාරී කියලා කියන්නේ ළමා කාලය, තරුණ වයසට පත්වෙන තෙක් ඒ තැනැත්තා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. දැන් එතකොට මේ කාල සීමාවේ ඒ ළමා කාලේ කරන්න කොච්චර જાති තියෙනවද? එතකොට ඒ කරන වැඩ කටයුතු ගැන නෙමෙයි අවධාරණය කරලා තියෙන්නේ. ඒ කාලේ ඉගෙන ගන්නට තියෙනවා, විවිධ ශිල්ප ශාස්ත්‍ර හදාරන්නට තියෙනවා, ඒ වගේ ගොඩක් දේවල් කරන්නට තියෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හැබැයි ඒ කාල සීමාව නම් කරලා තියෙන්නේ, අර්ථ ගන්නවලා තියෙන්නේ බ්‍රහ්මචාරී යුගය හැටියට. ඊට පස්සේ තරුණ වයසටපත් වුණාම ගෘහස්ත ආවාහ විවාහ වෙලා පෞල් ජීවිතේ නඩත්තු කරන්න, රැකී රක්ෂා කරන්න, දරුවන් හදන්න උත්සාහවත් වෙන කාලය. ඊළඟට වානප්‍රස්ත. වානප්‍රස්ත කියලා කියන්නේ ජීවිතේ වැඩිහිටි වයසටපත් වෙනකොට ඒතනත්තා වනගත වෙන්නට, ඒ කියන්නේ විවේක ස්ථාන ඇසුරු කරන්නට, භාවනා කරන්නට, ජීවිතේ ගැඹුර සොයන්නට, ආධ්‍යාත්මය පිළිබඳව පරීක්ෂා කරන්නට, ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්නට ඒතනත්තා පුහුණු වෙන්නට ඕන ඒ කාල සීමාවත. ඊපස් ජීවිතයේ අවසාන කාලේ සංന്യാසය. සංന്യാසය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ ලැබපු අත්දැකීම් පරිණත භාවයන් අන් අය සමග බෙදා හදා ගනිමින් ඒ තැන ගිහිල්ලා අන් අයට දේශන පවත්වමින් ඒ වගේම අනුශාසනා කරමින් තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගත්තා වගේම අන් අයටත් ජීවිතයේ මැනවින් පවත්වා ගන්නට මඟ පෙන්වන කාලය. ඒ වගේම ලෝකයට, සමාජයට යමක් පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරනවා තමන්ගේ ජීවිතයේ අර ಗುಣධර්ම තුල. ඒතර මෙන්න මේ වගේ එදා ಭಾರತೀಯ දර්ශනය තුලත් ජීවිතයට යම්කිසි අර්ථයක් එකතු කරලා තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ தত্ত্বය තවදුරටත් සංවර්ධනය කළා. දැන් එදා සමාජයේ තිබුණේ ඔය විදිහට ජීවිතේ මහලු වයසටපත් වෙනකොට, වැඩිහිටි වයසටපත් වෙනකොට තමයි භාවනා කිරීම, ගුණධම් වැඩිම, ආධ්‍යාත්ම සංවර්ධනයේ පිළිබඳව සෙවුම් බැලුම් කළේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටුවමින් භික්ෂු සංස්ථාව නිර්මාණය කරමින් මේ කාරණයට නැවුම් අර්ථයක් එකතු කළා. මොකද්ද නැවුම් අර්ථය? කුඩා අවදියේම දහරස්සාහි පබ්බජ්ජා, දහර කාලයේම, පුංචි කාලයේම පැවිදි වෙන්න. එතකොට දැන් ಭಾರತೀಯ දර්ශනය තුල, වේද දර්ශනය තුල කියා දුන්නේ ජීවිතේ වැඩිහිටි වයසට එනකොට තමයි මේ ආධ්‍යාත්මය පිළිබඳව අවධානය යොමු කරන කාල පරිච්ඡේදය හැටියට. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා එහෙම ජීවිතයක නියම කරන්නට පුළුවන් කමක් නැහැ. තම තමන්ට තෝරා ගන්නට පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් කුඩා අවදියේ පටන්ම ඒ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා යොමු වෙන්නට පුළුවන්. කුඩා අවදියේ පටන්ම අර කියන විදිහට තමන්ගේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා භාවනා කිරීම, තවුස්දම් පිරීම කියන මේ කරුණට යොමු වෙන්නට පුළුවන්. තොර බුදුරජාණන් වහන්සේ පිළිබඳව එදා ಭಾರತೀಯ සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන්න යෙදුණු එක කාරණයක් තමයි තථාගතයන් වහන්සේ තරුණ වියේදීම, කලුකෙස් තිබියදීම ජීවිතේ බොහෝ කම්සප විඳින්නට පුළුවන් අවදියේම තමයි උන්වහන්සේ ගිහිගෙයින් නික්මිලා පැවිද්දටපත් උනේ. ඒක සුවිශේෂ කාරණයක් හැටියට එදා සමාජයේ දුටු. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර ಭಾರತೀಯ සමාජය තුලත් අනුපිළිවෙලින් ජීවිතය අර්ථවත් කරගන්නට මඟ පෙන්වීමක් කරලා තිබුණා. නමුත් තථාගතයන් වහන්සේ බුදුදහම තුලින් එහෙම අනුපිළිවෙලින්ම යා යුතු ගමනක් හැටියට යන්නටත් පුළුවන්. අවශ්‍ය කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අවශ්‍ය ඕනම තැනකින් ඒ ආධ්‍යාත්මික සංවර්ධනයේ පටන් ගන්නට පුළුවන් කියන කාරණය මනවින් අර්ථ දක්වමින් කරුණ පැහැදිලි කළා. ඉතින් ඒ සඳහා දේශනා කරන ලද ගාථා ධර්මයක් තමයි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ.
යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයි මං ලෝකං පබහාසේති අබ්භාමුත්තෝ චන්දික. ඉතින් යම් කිසි කෙනෙකුට කුඩා කාලේ ඉඳලම ජීවිතේ පරමාර්ථය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් වියපත් වෙමින් අනුක්‍රමයෙන් මේ ගමන ඉදිරියට යන්නට පුළුවන් නම් ඒ තනත්තාගේ ජීවිතේ පරිපූර්ණ ජීවිතයක්. හැබැයි යම් කිසි කෙනෙක් යම් යම් හේතු සාධක නිසා ඉගෙන ගැනීම ඒ වගේම ගෘහ ජීවිතේ කටයුතු ආදිය නිසා රැකී රක්ෂා ව්‍යාපාර සමාජ සේවා කටයුතු මේවත් එක්කලා තමන්ට ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා මානසික ශක්තිය අවදි කර ගැනීම සඳහා කාලය යොදවන්නට මුළු කාලේ ඉඩක් ලැබුණේ නැතිනම් ඒ තනත්තා ජීවිතේ පසු කාලේ හරි ඒ සඳහා වෑයම් කරන්නට ඕන ඒ සඳහා උත්සාහ කරන්නට ඕන. එහෙම උත්සාහ කළොත් ඒ තනත්තාට පුළුවන්කම තියනවා ජීවිතය ආලෝකමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ඉතා ලස්සන උපමාවක් දේශනා කරන්නේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිම. සඳ වලාකුළු වලින් වැහුනහම ඒ සඳෙහි ආලෝකේ ප්‍රකට වීම නවතිනවා. හැබැයි සඳේ ආලෝකය අවසන් වෙන්නේ නැහැ වලාකුළෙන් වැහුනයි. ඒක ලෝකයට ප්‍රභාමත් වීම ලෝකයට පෙනෙන ස්වභාවයේ පමණයි වලකින. යම් මොහොතක වලාකුළ ඉවත් යනවා නම් නැවතත් අර සඳේ ප්‍රභාව අවදි වෙනවා. අන්න ඒ වගේ අපි මනුෂ්‍ය ලෝකයට එනකොටම අපි අරන් යන ප්‍රභාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පබස්සරමිදම් බෙක්කවේ චිත්තං. අපේ සිත ප්‍රභාස්වරයි. අපි මනුෂ්‍ය ලෝකේ උපදිනකොට කුසල් සිතකින් උපදින්නේ. එනිසා ප්‍රතිසන්දේ සිත අපේ මූලික සිත පිරිසිදුයි. නමුත් තංචකෝ ආගන්තුකේ හිපක්කලේසේ හිපක්කලිට්ටම් බාහිරින් පැමිණෙන උපක්ලේශ ධර්මයන්ගෙන් තමයි ඒ සිත කිලුටු වෙන්නේ. එතකොට ඒ කිලුටු වෙන බව දැනගෙන ඒ අවස්ථාවේදීම එය පිරිසිදු කරගෙන සංශෝධනය කරගෙන පවිත්‍රත්වයේ රැකගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. එහෙම එන ගමන් මඟ තමයි අපි පසුගිය දේශනාවලින් මෙතෙක් කාලයක් පැහැදිලි කළේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් මෞපිය දූදරු සම්බන්ධතාවයේ ඇතිව කොහොමද ඒ ගමන ඉදිරියට එන්නේ කියලා. යම් කිසි කෙනෙක් යම් හේතුවක් නිසා ප්‍රමාදයට පත් වුණා නම් ඒ අවස්ථාවේදීම සිත පවිත්‍ර කිරීම කරගන්නට නොහැකි වුණා නම් දැන් අර වලාකුලෙන් සඳ වැහුණා වගේ තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට පැමිණෙනකොටම උත්පත්තියෙන් අරගෙන ආපුේ ප්‍රභාව වැහිලායි තියෙන්නේ. හැබැයි ඒක එහෙමම වැහිමම සඳ බැහැලා ගියොත් එදා දවසට නැවත සඳේ ආලෝකයක් ගන්නට වෙන්නේ නැහැ. එතකොට සඳ වලාකුළු වලින් වැහෙන්නට පුළුවන්. එහෙම වැහිලාම තිබියදී සඳ බැස ගියොත් ආලෝකයක් නොදීම ආලෝකයක් නොලබාම අන්ධකාරයේ එහෙම සඳ ගිලියන. එහෙම වෙන්නට නොදී යම් උපක්‍රමයක් යොදන්නට පුළුවන්. අර වලාකුළ එයින් බැහැර කරන්නට පුළුවන් නම් නැවතත් සඳෙහි ස්වභාවික දීප්තිය අවසාන මොහොතේ හරි ලෝකයට ලබා දෙන්නට පුළුවන් මතු කරන්නට පුළුවන්. එතකොට සඳ වලාකුළෙන් වැහිලා තිබුණයි කියලා සඳට මොකුත් අමුත්තක් වෙලා නැහැ. ප්‍රභාව දීප්තිය ප්‍රකට වීම පමණනේ නැවතිලා තියෙන්නේ. එය නැවත මතු කරන්නට පුළුවන්. එහෙම වුණොත් ඒ තැනැත්තාට මේ මනුෂ්‍ය ජීවිතයේ තමන්ගේ සිත අඳුරු කරගෙන වසාගෙන තියෙන ආවරණ ධර්ම නීවරණ ධර්ම ක්ලේශ ධර්ම දුරු කරලා සිතේ ප්‍රභාව අවදි කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ප්‍රකෘති මනුෂ්‍යයෙක් හැටියටම මේ යන්නට පුළුවන්. එහෙම නොවුනොත් ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ අන්ධකාරයේ ගිලිලා අර සඳ වලාකුලෙන් වැහිලා අඳුරේම ගිලී ගියාසේ ඒ මනුෂ්‍ය ජීවිතයේ අන්ධකාරයේ ගිලී යන්නට සිද්ධ වෙන්නේ යලි මනුෂ්‍යත්වයකට එන්නට ඒ තැනැත්තාට ප්‍රභාව අවදි කරගන්නට ඉඩ කඩක් ලැබෙන්නේ. ඒක ලොකු අභාග්‍යයක්. ඒක ලොකු අවාසනාවක්. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ ආපස්සට හැරිලා හිතලා බලනකොට කල්පනා කරලා බලනකොට තමන්ට සතුටක් දැනෙනවනම් මම කළ කී දේ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස මම කරලා තියනවා කියලා ඒක ලොකු භාග්යක්. එහෙම සතුටු වෙන්නට පුළුවන් නම් එහෙම සතුටු වෙන්න පුළුවන් අය සමාජයේ අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. ඒ තමන් කරපු රැකියාව තමන්ගේ සමාජ මෙහෙවර ඒ වගේම තමන් අමුදරුවන් හදපු හැටි ඒ හැම දෙයක් පිළිබඳවම ආපහු හැටලා බලලා සතුට වෙන ජීවිත තියෙනවා. විවාහ සංස්ථාව පිළිබඳ වුණත් මෙච්චර විවාහ වෙලා මගේ ජීවිතේ හැමතුනේ අසවල් සංවත්සරය ඉදිරියට දෙන්නේ ඒ වෙනුවෙන් හොඳ පින්කමක් කරන්නට ඕන කියලා එහෙම කරනයි ඉන්නවා.
විවාහ සංස්ථාවේ සංවත්සරයේ සිහි කරලා පින්කමක් කරන්න තරමට හිතෙනවා නම් ඒ කියන්නේ එතනත්තාගේ විවාහ ජීවිතයේ යම් ගැඹුරු අරුතක් තියෙනවා. ගාහක් දෙනා විවාහ සංවත්සරය සමරන්නටවත් හිතන්නේ නැති තරමට කුමක් නිසාද ඒ විවාහ සංස්ථාව තුල ආපහු හැරිලා බලනකොට ඒ අයට සතුටක් සොම්නසක් වෙනුවට හැලහැප්පිලි කලකිරීම ගැටීම් සිත්තවුල් කඩා වැටීම් ඉච්ඡාභංගත්වයන් මේවයින් නම් ජීවිතේ පිරීලා තියෙන්නේ ඒතනත්තාට සතුටු සිතින් ස්මරණය කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා කුඩා අවදියේ ඉඳන්ම ජීවිතය ආපසු හැරිලා බලනකොට සතුටු වෙන්නට පුළුවන් විදිහින් ගොඩනගා ගැනීම ශ්‍රේෂ්ඨයි. යම් කිසි කෙනෙකුට මේ ජීවිතේ වැඩිහිටි වයසටපත් වෙලා තමන්ගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කරලා බලනකොට අර විදිහට යම් යම් ගැටලු සහිත තැන් පෙනෙනවා නම් පසුතැවෙන්නට හේතු වෙන කරුණු තියෙනවා වගේ පෙනෙනවා නම් අවම වශයෙන් මේ කාල පරිච්ඡේදේවත් ඒ දුර්වලකම් සකස් කරගෙන නැගී සිටින්නට පුළුවන්. එහෙම පුළුවන් වුණොත් ඒ තැනත්තාට වලාකුලින් මිදුණු සඳක් වගේ ජීවිතයේ අවසාන භාගයේ යලි බැබලීමටපත් වෙන්නට පුළුවන් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පෙනතුනි වැඩිහිටි කියලා කියන්නේ වයෝ වෘද්ධ වයස්ගත වෙලා ජීවිතය වෘද්ධ භාවයට පත් වෙනවා. ඒ කියන්නේ පරිණත භාවයට පත් වෙනවා. මේ පරිණත භාවයට පත් වීම සාසනික සම්ප්‍රදාය අනුව කෙස් පැහුණු පමණින් දත් හැලුණු පමණින් ඇඟ රැලි වැටුණු පමණින් කය දුබල වුණු පමණින් ඒතනත්තා වෘද්ධයෙක්යි කියා ලෝකේහි ගරු බුහුමන් ලැබී තු කෙනෙක් හැටියට හඟින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසෙහි ಗುಣ අවදි වෙලා නැතිනම් ආධ්‍යාත්මික වශයෙන් දැක්මක් අවදි වෙලා නැත්නම් ප්‍රඥාවෙන් වැඩිලා නැතිනම් ඒතනත්තාගේ manussත්වය අවදි කරගන්නට ඔහු සමත් වෙලා නැතිනම් ඒතනත්තා කෙස් පැහුණු වයස්ගත වුණු මරණයට සමීප වුණු හිස් මහල්ලෙක් පමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝඝ ජින්නෝති උච්චති. ඒ බඳු අය හඳුන්වන්නට වෙන්නේ මෝඝ කියලා කියන්නේ හිස් කියන එක. හිස් මහල්ලෙක් හැටියටයි හඳුන්වන්නට වෙන්නේ. ඉතින් තමන්ගේ ජීවිතයේ වෘද්ධ භාවයට පත් වෙනකොට වැඩිහිටි වයසට පත් වෙනකොට තමන් වයසින් විතරක් වැඩිහිටි වෙලා වයසින් විතරක් වෘද්ධ වෙලා නිකන් හිස් මහල්ලෙක් බවට පත් වෙනවා නම් ඒ පුද්ගලයා පූජනීය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා වන්දනීය වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අගය කළ යුතු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එතකොට ඒ තැනත්තා හරියටම කියනවා නම් අර සිංහල ව්‍යවහාරයේ තියෙන අවලංගු කාසි කියලා. අවලංගු කාසි කියලා කියන්නේ ඒ කාසිය දැන් පාවිච්චියෙන් ඉවත් වෙලා, භාවිතයෙන් ඉවත් වෙලා. භාවිතයෙන් ඉවත් වුණාම ඒකේ තියෙන ලෝහමය වටිනාකම විතරයි තියෙන්නේ. ඒ වටිනා ලෝහකෙන් හදලා තිබ්බනම් වටිනවා, එහෙම නැත්නම් ඒකත් ඇති වැඩක් නැහැ. එතකොට අවලංගු කාසියක් වගේ තත්ත්වෙටපත් වුණොත් ඒ තැනත්තා මෝඝජින්න හිස් මහල්ලෙක් වෙනවා. සමාජයේ අවධානයට ලක් වෙන්න. මොකද සමාජයට මෙහෙවර කරන තාක්කල්, සමාජයට උදව් කරන තාක්කල්, අන්‍යෝන්‍යව යැපෙන තාක්කල් එතනත්ත සමාජයේ වැදගත් පුරුකක්, වටින පුරුකක්. ඇයි? ඔහු නැතුව අනිත් අයට පවතින්නට යැපෙන්නට බැරි නිසා. හැබැයි ඒ වැඩ කටයුතු වලින් බැහැර වුණාට පස්සේ ඔහු ඒ යාන්ත්‍රණයට ඇතුළත් නොවෙනකොට ඔහු එතරම් වැදගත් කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් බුදුදහමට අනුව සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව පුද්ගලයෙක් වයස්ගත වෙන්න නොයදගත් පුද්ගලයෙක් වෙනවා නෙමෙයි පූජනීය පුද්ගලයෙක් බවට පත් වෙන බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. හරියට ප්‍රඥාවෙන් වියපත් වෙමින් තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගත්තනම්, manussත්වය අවදි කරගත්තනම් ඒතනත්තා වෘද්ධ වෙන්න හරියට ගහක් මෝරන්න මෝරන්න තමයි අරටුව හොඳට ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි මේ ගහ වඩාත් වටින්නේ. අන්නේ අරටුව වඩාත් ශක්තිමත් වුණු හොඳට අරටුව බහැපු හොඳ ගහක් වගේ. එතකොට මේ ගහ මැරිලා ගිහින් වෙන්නට, මැරිලා යන්නට ආසන්න වෙන්නට පුළුවන්. දැන් ඒකේ ගෙඩි හැදෙන්නේ නැහැ. පළ දරන්නේ නැහැ. කොළ දළු ඉති දාලා හොඳට වර්ධනය වෙන්නේ නැහැ. ලොකු හේවණක් නැහැ. නමුත් මේ ගහ අර හොඳට ගෙඩි හැදෙන, කොළ පිරුණු, අතුපතර විහිදුණු සශ්‍රීක ගහකට වඩා අර ගහ වටිනවා. කුමක් නිසාද? හොඳ ශක්තිමත් අරටුවක් තියෙන නිසා. ඒ නිසා අර තරුණ වයසේ, නැදි වයසේ තියෙන අතුපතර විහිදුණු පළදරන ගහකට වඩා ලොකු මිලකට සමාජය විසින් අගය කරනවා අර මෝරාගිය රුක්ෂය. කුමක් නිසාද? පළදරන නිසා නෙමේ, අතු ඉතිරි කිලි වැඩෙන නිසා නෙමේ, දළුලන නිසා නෙමේ, සෙවණ තියෙන නිසා නෙමේ,
එහි ශක්තිමත් අරටුවක් සැකසීලා තියෙන නිසා. අන්න ඒ වගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවිතයකට දෙන මේ ගැඹුරු අර්ථය හරියට හඳුනා ගත්තොත් අපි ජීවිතේ කොයිතරම් වයෝවෘද්ධ වුණත් වැඩිහිටි වයසටපත් වෙලා බාහිර වශයෙන් අපි ටිකෙන් ටික දුබල වෙමින් පැවතුණත් අවුරුදු 60-75 වෙනකොට ඇස් පෙනීම ටිකෙන් ටික අඩු වෙනවා, කන් ඇහිම ටිකෙන් ටික අඩු වෙනවා, ඒ වගේම අත්පාවල තියෙන ශක්තිය අඩු වෙනවා, ශරීර ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා, ස්නායු පද්ධතිය ටිකෙන් ටික දුර්වල වෙනවා. ඉතින් මෙබඳු කායික දුබලකම් ඇති වෙන්නට පුළුවන්. අර ටිකෙන් ටික වෘද්ධ භාවයට පත් වෙන රුක්ෂයක් වගේ. නමුත් ඇතුළත ශක්තිමත් අරටුවක් ගොඩනගෙනා නම් සමාජයේ විසින් ඒතනත්තා අවලංගු කාසියක් හැටියට බැහැර කරන්නේ නැහැ, පූජනීය පුද්ගලයෙක් හැටියටයි සලකන්නේ. දැන් පිනතුන් දැකලා ඇති භික්ෂූන් වහන්සේලා, භික්ෂූන් වහන්සේලා වඩාහත් සම්භාවනාවට පත් වෙන්නේ වයස්ගත වෙන්න වයස්ගත වෙන්න. ඇයි ඒ? දැන් මේ මරණයට කිට්ටු වෙනකොට ඇයිද උන්වහන්සේලාට විවිධ තනතුරු දෙනවා, උන්වහන්සේලා පූජනීයත්වයෙන් සලකනවා? අපේ රේරුකාණි චන්දවිමල මහානායක හම්බුරා වුදු 100ක් වැඩ හිටියා. අවසාන අවුරුදු 10ම උන්වහන්සේ ඇඳ මත වැතිරිලා ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක ඇහෙන්නේ නැහැ. Tamanta උත්සාහයෙන් මල මුත්‍ර ටික පිට කරගන්නට බෑ, නැගිටලා දාන ටික වළඳන්නට බෑ. අවුරුදු 10ක්ම ඇඳේ. නමුත් සතර දිග් භාගයෙන් භික්ෂුන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේ බැහැ දැකලා ඇඳේ වෘද්ධව ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව සැතපීන නායක හාමුදුරන්ට නමස්කාර කරලා නායක හරුතව බොහෝ කාලයක් මේ ශාසනය වැඩ ඉන්න ඕන කියලා ආශිර්වාද කළා. එතකොට සමහරලාට නායක හාමුදුරු අහනවා, ඉතින් මම දැන් මේ ඇස් දෙක පේන්නේත් නැහැ, කන් දෙක ඇහෙන්නේත් නැහැ, ඉතින් තව කල් මම ඉඳීමේ මොකද්ද ලැබෙන ප්‍රතිලාභ? නෑ, එහෙම හිතන්න එපා නායක හාමුදුරනේ. මේ ශාසනය ඔබ වහන්සේලා වගේ අය ජීවත්ව ඉඳීම පවා මේ ශාසනයට මහ හයියක්. ඔබ වහන්සේලා මේ ශාසනයේ මහ අරටු, මහ දැවැන්ත වෘක්ෂ. ඒ නිසා ඔබ වහන්සේලාගේ වැඩ සිටීමම මේ ශාසනයට මහත් වූ සවියක් වෙනවා, අනාගත පරපුරට ආදර්ශයක් වෙනවා කියලා ඒ ස්වාමින් වහන්සේලා නායක හාමුදුරන්ට ආශිර්වාද කරනවා. ඉතින් නායක හාමුදුරුවොත් ඒ කාරණේ නොදැන විමසනවා නෙමෙයි, අර බුදුරජාණන් වහන්සේ යම් යම් කාරණා දැනගෙනත් භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවානේ, මහණෙනි මා එන්නට පෙර ආතුව මොනවද කතා කර කර හිටියේ, ඇයිද නුඹලා එහෙම කතා කළේ, මේ කාරණා විමසනවානේ. ඒ විමසන්නේ ඒ අයගෙන්ම අදහස කුමක්ද කියලා දැනගන්න. ඉතින් මහානායක හාමුදුරුවෝ ඒ වගේ උන්වහන්සේට අර වගේ ප්‍රකාශනයක් කළහම සමහර වෙලාවට අහනවා, ඇයිද එහෙම කියන්නේ? ඉතින් සමහර භික්ෂුන් වහන්සේලාගේ අර්ථය හොඳට මත තුකරලා දුන්නන් පස්සේ නායක හාමුදුරු ඒ පිළිබඳව බොහොම ප්‍රසාදයේ පළ කරනවා. මේ ශාසනයේ වෘද්ධ භාවයට පත්වීම නිකම්ම කෙස් පැහුණු බවවත්, හිස් මහලු බවක්වත් නෙමෙයි, අවලංගු කාසියක් බවට පත්වීමක් නෙමෙයි, පූජ්‍යත්වයට පත්වෙනවා. එය ධර්මයේ එහෙම නැත්නම් විනයෙහි හැඳින්වෙන්නේ චිරරාත්‍රඥ භාවය. චිරරාත්‍රඥ භාවය කියලා කියන්නේ ගුණධම් වඩමින් වැඩි කලක් ගත වෙලා තියෙන. දැන් පින්නතුනේ එක දවසක් ගුණධම් වඩන එක දවසක් සිල් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. කොහොම හරි හිත හදාගෙන හිර කරගෙන එදා දවසේ සිල් සමාදන් වෙලා ඉන්න පුළුවන්. ඒක දවස් දෙකක් වෙනකොට, සතියක් වෙනකොට, මාසයක් වෙනකොට, අවුරුද්දක් වෙනකොට, ඒක තමයි මුළු ජීවිත කාලෙම වෙනකොට ලොකු අභියෝගයක්. ඒක පහසු කටයුත්තක් නෙමෙයි. දැන් ගිහි ජනතාවට හිතෙන්න පුළුවන්, අපි මේ පොය දවසට ගිහිල්ලා පන්සල් ගිහිල්ලා සෙල් සමාදන් වෙලා භාවනා කළාම කොච්චර සැනසීමක්ද ඇති වෙන්නේ, අනේ මේ හාමුදුරන්ට ඇයි එහෙම කරන්න බැරි, මුළු ජීවිතේ මේකට යොමු වෙලා, එහෙම මිනිස්සු හිතනවා. එතකොට එය తాවකාලික ක්‍රියාවක් වෙනකොට ලොකු උද්‍යෝගයකින්, මොකද තව ටික වෙලාවකින් ඒක ඉවරයිනේ. ඒ නිසා ඒ දෙන කාලය කැප වෙලාම හියදෙනවා. හැබැයි එය තමන්ගේ ජීවිතේ බවට පත් වුනහම තමයි ගුණධම් වැඩිීමේ අභියෝගය මනසට දැනෙන්නේ. ඕනම දෙයක් එහෙම තමයි. ලෙඩක් දුකක් වුණත් හෙට අනිද්දා වෙනකොට මේක සුව වෙනවා කියලා දන්නවනම් ඒක ලොකු බරක් නෑ. හැබැයි එක සරල පුංචි ලඩක් වුණා, පුංචි අසනීපයක් වුණා, මේක මුළු ජීවිත කාලෙම මට ඉතින් විඳින්නට වෙනවා, මේක දැන් අඩු වෙන්නේ නැහැ කියලා හිතනොත් ලොකු මානසික කම්පනයක්, ලොකු බරක් ඒක පුංචි වුණාට. අන්න ඒ වගේ තමයි ගුණධම් වැඩිම සංයමය, දමනය, මේවා එක දවසක් දෙකක් පුහුණු කරනවා වගේ නෙමෙයි, දිගු කලක් පුහුණු කරනකොට ඒ දිගු කල පුහුණු කිරීමෙන් තමයි ඒ ගුණය තුළ පරිණත භාවයට පත් වෙන්නේ, ඒ ගුණය තුළ වෘද්ධ භාවයට පත් වෙන්නේ, ඒ ගුණය තුළ වැඩිහිටි භාවයටපත්. එනිසයි පූජනීය වෙන්නේ. පිටතුනේ බුරුම රටට එහෙම ගියන් පස්සේ බුරුම රටේ හැම කෙනෙක්ම අනිවාර්යෙන් පැවිදි වෙන්නට ඕන අවම වශයෙන් 3 මාසයක්ව. එතකොට ඒ රටේ තරුණ හැම දෙනාම
ඒ විදිහට පැවිදි වී තිබීම විවාහයට පවා අත්‍යවශ්‍ය සුදුසුකමක් වෙනවා. බුරුම, තායිලන්ත වගේ රටවල් වල ඒ බඳු සංස්කෘතියක් පවතිනවා. එතකොට ඒ රටේ පැවිදි වෙන්නේ తాවකාලිකව තමයි හැමදෙනා. ඉතින් ඒ తాවකාලිකව පැවිදි වෙන අය අතරින් යම්කිසි කෙනෙක් සසර හුරුව නිසා සහ මේ ජීවිතේ මහානකමේ වටිනාකම තේරුම් අරගෙන යම් කෙනෙක් වැඩි කාලයක් මහානකමේ රැඳෙනවා නම් ඒ තැනැත්තා පිළිබඳ ඒ හාමුදුරුව පිළිබඳ ලොකු ගෞරවයක් ඒ සමාජයේ ඇති වෙනවා. වෙනතුන් දැකලා ඇති සමහරලාට උන්වහන්සේලාට ඒ ගිහි ජනතාව වඳිනකොට දන ගාගෙන යන්නේ. ඊළඟට ඔළුව නවාගෙන කොන්ද නමාගෙන ඒ විදිහට තමයි ගිහිල්ලා ගරු කරන්නේ. එහෙම සංස්කෘතියක් ගොඩනැගිලා තියෙන්නේ ජීවිතේ වැඩි කලක් ගුණධම් වැඩිම තුල ඒ ගුණ වර්ධභාවයට පත් වෙනවා. ඒ නිසා මේ බෞද්ධ සංස්කෘතිය තුල යම්කිසි කෙනෙක් වයස්ගත වීම, කයින් වයසට යාම, ඒ වගේම කෙස්පැහීම මේවා වැදගත් කාරණා වෙන්නේ නැහැ. වැඩිහිටියා පූජනීය වෙන්නේ කරුණු පහක් හේතු කොටගෙන. මොනවද ඒ කාරණා පහ? සීල වර්ධ, ගුණ වර්ධ, තපෝ වර්ධ, ඥාන වර්ධ සහ වෛර වර්ධ. එතකොට වෛර වර්ධ කාරණය කියන කාරණය ඇත්තටම එක් සාධකයක් පමණයි. ඒ සාධකේ ගිලිහිලා ගියා වුණත් අනිත් සාධක හතර පූර්ණ නම් ඒතනත්තා ලදරුවෙක් වුණත් වන්දනීයයි. මොනවද කාරණා හතර? සීල වර්ධ භාවයේ, ගුණ වර්ධ භාවයේ, තප වර්ධ භාවයේ, ඥාන වර්ධ. දැන් පින්නතුන් දකින්නවා දන්නවා අපේ බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේහි මහබෝසතාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා මුල් අවදීදීම ඒ සුද්ධෝදන රජ ඇතුළු රජවරුන්ට ගුරු වූ අසිත තාපසතුමා එනවා සිද්ධාර්ථ නම් කුමාරයෙක් උපන්නාය, මේ බඳු පින් ඇති සුවිශේෂ කුමාරයෙක් උපන්නාය කියලා දකින්න බලන්න රජමාලිගාවට පැමිණෙනවා. ඒ පැමිණුණු අවස්ථාවේදී තමන්ගේ කුමාරයා ගෙනihin අර අසිත තාපසයාට වන්දවන්නටයි උත්සාහ කරන්නේ. නමුත් වන්දවන්නට උත්සාහ කළාට කුමාරයාගේ දෙපතුලයි අසිත තාපසයාගේ නලලෙ පිහිටා. ඉතින් ඒ මොහොතේ අසිත තාපසයා නමස්කාර කරනවා මේ කුඩා දරුවට. එතකොට සුද්ධෝදන රජු ඇතුළු මේ සියලු දෙනා පුදුමයටපත් වෙනවා. රජුන්ටත් ගුරු උණු, බොහොම ඍද්ධි බල සම්පන්න, ඒ වගේම විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ, අභිඥාවන්ගෙන් යුක්ත, බොහෝ අනාගතයේ දකින්නට, අතීතයේ දකින්නට හැකියාව තියෙන මේ ඍෂිවරයා කුමක් නිසාද මේ තරම් කුඩා ලදරුවෙකුට නමස්කාර කළේ? ඒ කාරණය එතුමන්ෙහිදී පැහැදිලි කරනවා. ඊළඟට සුද්ධෝදන රජුවන්ගේ වැඳුම් ලබන්නට ඒ කුඩා දරුවා සමත් වෙනවා. කුමක් නිසාද? වයසින් වෘද්ධ නොවුනට සීලෙන්, ගුණෙන්, තපසින්, ඥානයෙන් සාංසාරිකව ගෙන වෘද්ධ භාවයක් ඇතිවයි අර කුඩා දරුවා මේ ජීවිතයේ උත්පත්ති ලැබලා තියෙන්නේ. එතකොට මේ ආත්ම භාවයේ මනුෂ්‍ය කියලා කියනවා කරුණු දෙකක් නිසා. ඇතම් කෙනෙක් සසරේ පුරුදු පුහුණු කරගත් උසස් මනසක් ඇතුවම මෙහි පැමිණෙනවා. එහෙම වෙන අය තමයි මහබෝසත්වරු සහ පස්චිම භවික බෝසතාණන් වහන්සේලා. ඒ වගේම බෝසතාණන් වහන්සේලා කිව්වන් පස්සේ සම්බුද්ධත්වයේ සඳහා පැමිණෙන අය පමණක් නෙමෙයි, පසේ බුද්ධත්වයේ සඳහා, ශ්‍රාවක බුද්ධත්වයේ සඳහා, බුදු පසේ බුදු මහරහත් කියලා හඳුන්වන මේ අවස්ථා තුනම බුද්ධ කියන නමෙන් තමයි හඳුන්වන්නේ. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. එතකොට ඒ කවර බුද්ධත්වයක් සඳහා හෝ පස්චිම භවික කියලා කියන්නේ අවසන් ආත්ම භාවය. පැමිණෙන තැනත්තා වැඩුණු මනසක් ඇතුව, උසස් මනසක් ඇතුවමයි මෙහි පැමිණෙන්නේ. ඒ නිසා එබඳු උතුමන් කුඩා අවදීම වන්දනීයයි, පූජනීයයි. කය වයස්ගත වෙලා නැති වුණාට, කය වෘද්ධ නොවුණාට ඒ සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ භාවය නිසා. ඉතින් යම්කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයට පැමුණාට පසුවත් ඒ තැනැත්තාට මේ තත්ත්වයන් ගොඩනගා ගන්නට පුළුවන්. හරියට ගොඩනගා ගත්තොත් ඒ තැනැත්තා මේ ජීවිතේම වන්දනීය, පූජනීය භාවයට පත් වෙනවා. දැන් අපිට මතකයි අපේ ගම්වල, අපේ ගෙවල් වලට ටිකක් හිටුව ගෙදරක එක 100 කෙනෙක් හිටියා. මුළු ගමේම අය ඒ 100ට ගොඩාක් ගරු කරනවා. හැම දෙයකදී මේ 100ගෙන් තමයි යම් යම් කාරණාවලට උපදෙස් ගන්න.
ඒ සියත් ඒ වගේ හැම විටම අනිත් අයට මඟ පෙන්වීම කරන්න උපදෙස් දෙන්නට ඉදිරිපත් වෙනවා. එතකොට එතුමන් යමක් කිව්වොත් ඒක පිළිගත යුතු, අගය කළ යුතු කරුණක් හැටියට සිතනවා කවුරු? කුමක් නිසාද ඒ තරත්තා නිකන් අවලංගු කාසියක් හැටියට මරණයට ආසන්න වෙලා පමණක් නෙමේ මේ ජීවිතයේ වෘද්ධභාවයත් එක්කලා බොහෝ කරුණවලින් පරිණත වෙලා තියෙනවා. ඒ පරිණත භාවයේ මතයි මේ ප්‍රකාශනය කරන්න කියලා කවුරු දන්නවා පිළිගන්න. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ වැඩිහිටි වයසටපත් වෙනකොට කය අවුරුදු 60ක් 75ක් වගේ ආයු කාලයක් වින්දනය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නට ආයුවැතුව ඉපදුනා නම් දැන් අපි ඒ ගත කරන්නට තිබුණු ආයු කාලයෙන් 4න් 3ක් පමණ ගත කරලා නිම වීගෙන යන කාල පරිච්ඡේදය. එනිසා මේ කාල පරිච්ඡේදයේ තමන්ගේ ජීවිතය පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සීලෙන්, ගුණෙන්, තපසෙන් තමන් වැඩිලා නම් සතුටු වෙන්නට පුළුවන්. ඒවැ යම් අඳුළුහුඩුකම් තියෙනවා නම් දැන්වත් ප්‍රමාද නොවි අර වලාකුලින් මිදුණු සඳක්සේ තමන්ගේ ජීවිතය අවදි කරගන්නට පුළුවන් කියන කාරණයයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එතන මොකද්ද පින්නතුනි සීල වර්ධ භාවය කියන්නේ? සීල කියලා කියන්නේ සීලයි කියන එක හුඟක් දෙනා හඳුනාගන්නේ සංවරය, සංයමය, ශික්ෂණය හැටියට. එතකොට එහෙම හැඳින්වීම වරදක් නැහැ. සීලයි කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. අර සංවරය කියන වචනේ වැරදි නැහැ. නමුත් බොහෝ දෙනාට සංවරය කියනකොට මතක් වෙන්නෙම නොකල යුතු දේවල් නොකර සිටීම ගැන පමණයි. ඒ කියන්නේ සත්තු මරන්න හොඳ නැහැ, හොරකම් කරන්න හොඳ නැහැ, බොරු කියන්න හොඳ නැහැ, වැඩිය අනිත් අයට පීඩා වෙන හැටියට යමක් කරන්න හොඳ නැහැ. එතකොට ඒ ටික තමයි ඔළුවට එන්නේ. දැන් අද කාලේ හුඟක් දෙනා සිල් සමාදන් වෙනවා කියලා පන්සලට ගිහිල්ලත් ওই ටික තමයි කරන්න උත්සාහ කරන්නේ. නොකල යුතු දේවල් වලින් වළකින්. මම සමාදම් වෙන්නෙත් එහෙමනේ, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, බොරු කියන්නේ. ඊට පස්සේ ඒ පංචශීලයට අමතරව තව විකල්ලේ ආහාර ගන්නෙ නැහැ. උස්සාසන මහාසන පරිහරණය කරන්නේ නැහැ. නැටුම් ගැයුම් වැයුම් සුවඳ විලවුන් ආදී දරන්නේ නැහැ. එතකොට මේ විරති කොටස සමාදම් වෙනවා. ඒක අවශ්‍යයි. හැබැයි විරති කොටස වගේම තව කොටසක් මේකේ තියෙනවා, සමාදාන පුහුණු කළ යුතු කොටස. ඒ තමයි කළ යුතු දේ කිරීම. සත්තු මැරීමෙන් වළකිනවා වගේම සත්තුන්ගේ ජීවිත රකින්නට මගේ ජීවිතේ මම මොනවද කරලා තියෙන්නේ? මිනිස්සුන්ගේ ජීවිත රකින්නට මම යමක් කරලා තියෙනවද? සතාසියුපා වගේ ජීවිත රකින්නට මම යමක් කරලා තියෙනවද? සෝබාදහම රකින්නට, ගහකොළ රකින්නට, ලෝකය රකින්නට මම යමක් කරලා තියෙනවද? එහෙම සිතන්නට පුළුවන් නම්, දකින්නට පුළුවන් නම් තමයි ඒතනත්ත ප්‍රඥාවෙන් දියපත් වුණා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. එනිසා සීල වර්ධ භාවයේ කියලා කියන්නේ ඒ ඒ කාරණේෙහිදී නොකල යුතු දේ නොකල යුතු දේ හැටියට හඳුනාගෙන කල යුතු දේ හැටියට ක්‍රියාත්මක කරන්න දක්ෂ වෙන්නට. සොරකම් නොකරනවා වගේම අන්සතු දේ සුරක්ෂිත කරන්නට මගේ යමක් සිද්ධ වෙලා තියෙනවා. කාමෙහි වරදවා හැසිරෙන්නේ නැතුව වගේම අන් අයගේ පෞල් ජීවිත සුරක්ෂිත කරන්නට මගින් යම් දායකත්වයක්, සහයෝගයක්, මඟ පෙන්වීමක්, අනුශාසනයක් ලැබිලා තියෙනවද සමාජය? බොරු නොකියනවා වගේම සත්‍යවාදී බව ලෝකයේ තුල රකින්නට මං යම් කැපකිරීමක් කරලා තියෙනවා. මත්පැන් නොබනවා වගේම අන් අය එයින් වළකා ගන්නට මම යම් උත්සාහයක් අරගෙන තියෙනවද? ඒ වගේම අන් අය සුවපත් කරන්න මත්පැන් බීමෙන් සිද්ධ වෙන්නේ, මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීමෙන් සිද්ධ වෙන්නේ, කායික මානසික වශයෙන් අපි උත්පත්තියෙන් ලැබූ ශක්තිය මොට කරගන්න තමන් විහිං. එතකොට ශක්තිය මොට කරගන්න නැතුව වගේම අන් අයගේ කායික මානසික ශක්තිය අවදි කරන්න මං යම් කිසි දායකත්වයක් ලබා දීලා තියෙනවද? මේ විදිහට අපි සිතා බලනවා නම් තමයි පින්නතුනේ අපට පුළුවන් වෙන්නේ නිවැරදිව අපේ ජීවිතය සීලවන්ත භාවයට පත් කරගන්න. සීලය කියන එක පංචශීලයෙන් විතරක් සීමා වෙන්නේ නැහැ. පංචශීලය කියන්නේ ප්‍රාථමික සීලය. ඊට වඩා උසස් සීලයකට යනකොට පින්නතුනේ අපි සමාජය තුළම තම තමන්ගේ භූමිකාවට අනුව කළ යුත්තන කළ යුත්ත. මේ දේශනා පෙළේ අපි මුලින්දම්ම පැහැදිලි කළා මාතෘ භූමිකාව, පිතෘ භූමිකාව, සැමියාගේ භාර්යාවගේ භූමිකාව මේවා පිළිබඳ. එතකොට ඒ භූමිකා තුලත් එහෙමම තමයි. තමන් සැමියෙක් හැටියට පරදර්ශ සේවනය කරන්නට යන්නේ නැහැ. ඒ වගේම
බිරිඳට අඩන්තේට්ටම් කරන්නේ ඒ ටික හරි හැබැයි බිරිඳට අවශ්‍ය විදිහට සංග්‍රහ කරනවද අවශ්‍ය විදිහට ඇගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන කටයුතු කරනවද බුදුරජාණන් වහන්සේ සැමියෙකුගේ වගකීම් හැටියට තමන්ගේ බිරිඳ සම්බන්ධව අවම නොකිරීම වගේම සම්භාවනාවට පාත්‍ර කිරීමක් දේශනා කරා राज्य सेवके व्यापारिके खेटियट समाज सेवके खेटियट मेहम तनकदिम तम तमंगे भूमिकावट अनुव नोकलयतु दे नोकर सिटिनो वगेम ए भूमिकावट अदालव कलयतु कोटस तमन मेनविन सिद्ध कला किनतुने नोकलयतु दे नोकर सिटिनो वगेम कलयतु दे नोकर सिटियो एकें बरपतल अनर्थयन सिद्ध वेनन දැන් අපි දකිනවනේ මේ සමාජයේ ඒ ඒ භූමිකාවට අදාළව දැන් අපි මේ සමස්ත දේශනා පෙළේම කතා කරපු කාරණයක් තමයි මව විසින් තමන්ගේ භූමිකාව හඳුනාගෙන කල යුතු දේ හරියට නොකළොත් පියා විසින් තමන්ගේ භූමිකාව හඳුනාගෙන කල යුතු දේ හරියට නොකළොත් අපරාධ කරලා නැහැ ඒ අය. නමුත් කල යුතු දේ නොකිරීමම බරපතල අපරාධයක් බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඇයි ඒ? තමන්ගේ භූමිකාවේ වගකීම ඉටු නොකිරීම නිසා මේ සමාජයට අවැඩදායක දරු පිරිසක් සමාජගත වෙන්නට පුළුවන්. එතකොට බැලූ බැල්මට තමන් සත්තු මරලා නැහැ, හොරකම් කරලා නැහැ. ලෝකෙට අපරාධයක් කරලා නැහැ වගේ තමයි පෙනෙන්නේ. හැබැයි සමාජයට පිළිලයක් වෙන දරුවෙක් නිර්මාණය කරලා ජීවිත කාලෙම වන්දි ගෙවන්නට වෙන, මැරිලත් අනිත් අය විසින් සාප කරන්නට හේතු වෙන අපරාධයක් තමන් කරගෙන තියන්නට පුළුවන්. ඇයි ඒ? තමන් විසින් කලයුත්ත හරියට තේරුම් නොගැනීම. ඉතින් ඒ නිසා මේ කරුණු ගැන මනවින් ආපසු හැරිලා ආවර්ජනා කරලා බලලා මගේ ජීවිතේ මම සීලය කොතෙක් දුරට පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ සීලය පුහුණු කරලා තියෙනවා නම් තමයි අපිට වෘද්ධ භාවයට පත් වෙනකොට කලයුත්ත නොකලයුත්ත තේරුම් අරගෙන කිවයුත්ත නොකිවයුත්ත තේරුම් අරගෙන අවස්ථාවෝචිතව හැසිරෙන්න පුළුවන්. දෙවඟක් වෙලාවට අපි දකිනවා අවුරුදු 60 75 වෙනකොට මේ වැඩිහිටි වයසට වෘද්ධ භාවයට පත් වෙනකොට ඒ අයට කිවයුත්ත නොකිවයුත්ත කලයුත්ත නොකලයුත්ත පිළිබඳව පැහැදිලි වැටහීමක් වෙනකොට එක්තරා නිකන් දඩබ්බර ගතියකුත් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් කරන එකම තමයි හරි. තමන් කියන එකම තමයි හරි. ඒතර අනිත් අයගේ අදහස් උදහස් වලට මොකක්වත් තැනක් නැහැ. මම තමයි වැඩි හිටියා, මට තමයි තේරෙන්නේ. අපි මේ නිකන් කෙස් පැහුනට නෙමෙයි මේවා කියන්නේ. ඒතර එහෙම දඩම්බර වුණොත් සමාජයේ අන් අයට වැඩෙන්නට ඉඩක් නැති වෙනවා. ඒ පුද්ගලයා සමාජයේ ගරු සම්භාවනාවට පාත්‍ර වෙන කෙනෙක් නෙමෙයි, සමාජයට හිසරදයක් වෙන, හැම තිස්සෙම අනිත් අය යට කරගෙන නැගිටින්න හදන, තමන්ගේ ප්‍රතිරූපය මතු කරගන්නට උත්සාහ කරන චරිතයක් ඇටියට කාටත් අප්‍රිය චරිතයක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම කිව යුත්ත කියන්නට උන අර්ථ සම්පන්නව කිව යුතු ක්‍රමයට ඒක සම්නිවේදනය කරන විදිහත් වැදගත් වෙනවා. දැන් අපි හිතමු බණ කියනවා කියලා අපිට මෙහෙම කියන්නත් පුළුවන්, මේ කාරණා ටිකම තෝ බොල බං බොලං කියලා එහෙම කියන්නත් පුළුවන්. ඊළඟට තවත් විදිහකට නිග්‍රහ කරලා දොස් කියලා සමාජයේ මෙහෙමයි කියලා එහෙම කියන්නත් පුළුවන්. එතකොට මෙහෙම එක එක විදිහට ධර්ම දේශනා වුණත් කරන වික්ෂුන් මහන්සියලා අපිට පේනවනේ. එතකොට එකම කියන කාරණේ එක එක විදිහට සමාජගත වෙනකොට එක් එක් ආකාරයට තමයි සමාජ ජීවිසින් ඒ ග්‍රහණය කරන්නේ. ඒ නිසා කිවයුත්ත කියන්නට ඕන ඒ යෝග්‍ය පරිදි ප්‍රකාශ කරන්න. කලයුත්ත කරන්නට ඕන ඒ යෝග්‍ය විදිහට අවස්ථාව හඳුනාගෙන කරන්න. ඒක තමයි පරිණත භාවය. ඒක තමයි ප්‍රඥාවෙන් වැඩුණු බව. දැන් අපි මුල් දේශනාවලත් පැහැදිලි කළා වැඩිහිටියෙක් හැටියට ගුරුවරයෙක් හැටියට දරුවාට අවවාද කරන්න ඕන. හැබැයි දරුවා කුපිත වෙලා ඉන්න වෙලාව, Taman එක ගැටිලා ඉන්න වෙලාව ඒ අවවාදය කරන්න ගියොත් ඒ දරුවා ඒක අවවාදයක් හැටියට නෙමෙයි දැනවැදීමක් හැටියට දොස් නැගීමක් හැටියටයි ගන්න. එතකොට ඒ ප්‍රකාශනයේ ඒ මොහොතේ කරන්නට සුදුසු දෙයක් නෙමෙයි. දරුවාට අවවාද කරන්න ඕන. නමුත් ඒක කරලා තියෙන්නේ නොසුදුසු වෙලාවේ. ඒ නිසා ඒක පළදරන්නේ. එතකොට ඒක නිකම්ම නිකන් සම්පප්පලාපයක් බවටයි පත් වෙන්නේ, අවවාදයක් බවට නෙමෙයි. එතකොට මේ වෘද්ධ භාවයට වැඩිහිටි භාවයට පත් වෙනකොට
අපිට පුළුවන් වෙන්නට ඕනේ කලයුතු නොකලයුතු දේ තේරුම් ගන්න කිවයුතු නොකිවයුතු දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මූලික වශයෙන් ඊළඟට කලයුත්ත උනත් කවර අවස්ථාවේදී කලයුතුද කෙසේ කලයුතුද කිවයුත්ත උනත් මොන විදිහෙන්ද කියන්නත් කවර තැනකදීද කියන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව හරියට ඖෂධයක් පරිහරණය කරන්න වගේ ඇයි ඖෂධයක් දෙනකොට හරියට ලෙඩේ තේරුම් ගන්නට ඕන ලෙඩේට අදාළ බෙහෙත තේරුම් ගන්නට ඕන දිය යුතු අවස්ථාව දිය යුතු මාත්‍රාව මේ සියල්ල හරියට හඳුනාගෙන ඖෂධය දුන්නොත් විතරයි රෝගියා සුවපත් වෙන්නේ එහෙම නැත්නම් රෝගියාට එකෙන් සුවයක් නෙමෙයි විකෘතියක් ඇති වෙන්නත් පුළුවන් ලෙඩේට අදාළ නොවන බෙහෙත දුන්නොත් බෙහෙතක් තමයි හැබැයි ලෙඩේට අදාළ නොවේ නම් රෝගය උත්සන්න වෙන්න පුළුවන් එහෙමනම් අපි තව කෙනෙකුට යමක් කරලා දෙන්න කියන්න උත්සාහ කළාට එතනට හරියන්න හොඳ අදහසින් තමයි කරන්නේ හොඳ අදහසින් කළා වුණාට හොඳ අදහසින් කිව්වා වුණාට එතනට උචිත නොවන දෙයක් නම් ඒකෙන් ලොකු අර්බුදයක් ඇති වෙනවා උචිත දේ වුණත් නිවැරදි සාධකයේ වුණත් අපි අදිමාත්‍රාවෙන් නම් වැඩි ප්‍රමාණයකින් වරොත්තු දෙන්න නැති ප්‍රමාණයෙන් නම් එතනට ගෙනihin කලන්නේ ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් සුදුසු අවස්ථාව හඳුනාගෙන නෙමෙයි නම් දෙන්නේ ඒකෙන් ලොකු හානියක් වෙන්නට පුළුවන් ක්‍රියාත්මක කළ යුතුද කියලා නිවැරදිව දැන හඳුනා ගැනීම තමයි ප්‍රඥාවේ පරිණත භාවය. ඒ ප්‍රඥාවෙන් පරිණත වෙන පමණට තමයි සීලෙන් වෘද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් දැන් සීලෙන් එහෙම නැත්නම් වෘද්ධ වෙනවා කියලා එකක් කියන්න දෙයක් නැහැ. සීලයමනේ. සීලෙන් වෘද්ධ වෙනවා කියන්නේ මොකද්ද? අර ප්‍රාථමික සීලයට වඩා සීලේ ගැඹුරු තැනකට සාමාන්‍ය දරුවෙක් උනත් දන්නවා සත්තු මරන්න හොඳ නැහැ කියලා. ඉතින් සීලයෙන් වෘද්ධ වෙච්ච කෙනා සතු මරන්න හොඳ නැහැ කියන ප්‍රාථමික තැන විතර නම් ඉන්නේ මොකද්ද ඒ තරත්තගේ සීලයේ තියෙන වෘද්ධභාවය. එතකොට සතු නොමරනවා වගේම සතු ජීවත් කරන්න කල යුතු දේ. එතකොට අන්නයට හානි කරන්නේ නැතුව වගේම අන්නයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළ යුතු ආකාරය. ඒවා පිළිබඳව අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. එතකොට සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකගේ සාමාන්‍ය රහතන් වහන්සේ නමකගේ සීලයටත් වඩා තථාගතයන් වහන්සේගේ සීලය ඒ සියල්ල අතර සුවිශේෂ වෙන්නේ මේ එකම සීලය තුළ වුණත් වඩා වඩා ගැඹුරට යද්දී බොහෝ පැති විසිරී යනවා. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් සාමාන්‍ය දස සීලයක් තියෙනවා. ඔය දස සීලයට අමතරව උපසම්පදා භික්ෂුන් වහන්සේලා වෙනත් සිල් පද සමාදන් වෙන්නේ නැහැ. සාමනීර භික්ෂුන් වහන්සේලා හැටියට දසසිල් පද සමාදන් වුණා උපසම්පදා වෙනකොට 아무තු සීලයක් සමාදන් කරවන්නේ නැහැ. නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේට රකින්න කොච්චර සිල් පද තියෙනවද? ශික්ෂා හැටියට 220ක් තියෙනවා. ඒ ටික ප්‍රභේදගත වෙනකොට 9180 කෝටි 50 ලක්ෂ 36000. ඒ ශික්ෂා පද 220 ප්‍රභේදගත වෙනකොට 9180 කෝටි එක කෝටියක් නෙමෙයි 9180 කෝටි 50,36,000. එනිසයි කෝටියක් සංවර සීලය කියලා සඳහන් කරන්නේ. එතකොට දැන් අර සාමනීර හාමුදුරුව සමාදම් වෙන්නේ ඒ දස සීලේම තමයි. උපසම්පදා හාමුදුරුවත් ශික්ෂා පද හැටියට සමාදම් වෙලා තියෙන්නේ ඒ දස සීලේ. ඒ දස සීලයට අමතරව 220ක් ශික්ෂා උන්වහන්සේ උපසම්පදාවත් එක්ක උන්වහන්සේ රැකිය යුතු තැනටපත් වෙනවා. අපි 220යි කියලා හිතමු. එතකොට ඒ 220 පුහුණු කරන්නට යනකොට ඒක එක් එක් පැතිවලින් එක එක පැතිවලට විහිදිලා වඩා සියුම් විදිහට බෙදිලා එනිසයි සීලෙන් උසස් භාවයට අදි සීල කියලා කියන්නේ ඒ නිසා. ඉතින් මේ විදිහට සීලෙන් වෘද්ධ වෙන්න සීලෙන් වැඩෙන්න වැඩෙන්න ඒ එකම පංචශීලය සම්බන්ධ වුණත් වඩා ගැඹුරින් සිතා කල්පනා කරලා ක්‍රියාත්මක විය යුතු තැනකට අවස්ථාව හඳුනාගෙන කලයුත්ත නොකලයුත්ත තෝරාගෙන ප්‍රමාණය පුද්ගලයා
තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් තැනකට වැඩුණොත් තමයි ඒ තැනැත්තා ප්‍රඥාවෙන් වියපත්ව සීලය ඇසුරු කරන කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. එතකොට තමයි සීල වෘද්ධ කියලා හඳුන්වන්නේ. ඊළඟට ගුණ වෘද්ධ. ගුණ වෘද්ධ කියලා කියන්නේ ගුණෙන් වැඩි හිටි වෙනවා. මොකද්ද සීලය සහ ගුණය අතර තියෙන වෙනස? සීලය කියලා කියන්නේ කායිකව වාචසිකව තමන්ගෙන් තමන්ට අනුන්ට අනර්ථයක් නොවෙන්න කටයුතු කරන. හැබැයි ඒතනත්තාගේ මනසේ දුර්වලකම් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් සතෙක් නොමර ඉන්නවා. හැබැයි ඒ සතා පිළිබඳව කෝපය, ද්වේෂය, වෛරය විටින් විට මනසේ මතුවෙන්න පුළුවන්. මරන්නේ නැහැ, හිංසා කරන්නේ නැහැ. හැබැයි ඒ සතහගෙන් තමන්ට පැමිණෙන උවදුරත් එක්කලා තමන්ට නිතර නිතර කෝපය මතුවෙනවා, ඒ සතා පිළිබඳව ද්වේෂය මතුවෙනවා, මරණ අදහස් මතුවෙනවා. දැන් එතනත් යම්කිසි සීලයක පිහිටලා තියෙනවා. නමුත් එතනට අදාළ ගුණය මතු කරගන්නට එතනත් සමත් වෙලා නැහැ. එහෙමනම් ගුණවත් භාවය කියලා කියන්නේ මානසික වශයෙන් මනස අවදි කරන්නට, මනස දියුණු කරන්නට ඒ තැනැත්තාට උපකාර වෙන මානසික ගුණාංග. මනසේ තියෙනවා ගුණාංග දෙවර්ගයක්, දුර්ගුණ සහ යහගුණ. එහෙම නැත්නම් කුසල් සහ අකුසල්. අකුසල ධර්ම දුර්ගුණ යටපත් කරලා යහගුණ අවදි කරලා මනස ස්ථාපිත කරගන්නට පුළුවන් නම් තමයි ඒ තැනැත්තා ගුණයෙන් වෘද්ධ වෙන්නේ. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, පරිත්‍යාගය මෙබඳු මානසික ගුණාංග අපි තුල අවශ්‍ය වෙලාවට මතු කර ගන්නට පුළුවන්. සතා නොමර ඉන්නවා වගේම ඒ සතා පිළිබඳව කරුණාව මෛත්‍රිය අවදි කර ගන්න පුළුවන් ද ද්වේෂය වෙනුවට. අන්න එහෙම පුළුවන් නම් ඒ තැනත්තා සීලේනුත් යුක්තයි ගුණේනුත් යුක්තයි. එතකොට සතා නොමර හිටියට ඒ සතා සම්බන්ධ කරුණා මෛත්‍රිය මතු කර ගන්න බැරි නම් ඒ තැනත්තා සීලයෙන් යුක්තයි ගුණයක් නැහැ. දැන් සමාජයේ එහෙමයි ඉන්නවා. කිසිඳු සද්ගුණයක් නැහැ, කිසිඳු මනුෂ්‍ය ගුණයක් නැහැ. හැබැයි සිල් රකින්න. අකුරටම සිල් රකින්න. කිසිම වැරද්දක් ලෝකෙට කරන්නේ නැහැ. හැබැයි ඊර්ෂ්‍යාව, කුහකකම, මසුරුකම ඒ සියල්ල ඇතුලේ කැකෑරෙන. එහෙම වෙන්නේ කුමක් නිසාද? තමන් ගුණයෙන් වැඩෙන්නට ඕනේ, මේවා දුර්වලකම් කියලා එහෙම හිතන්නේ නැහැ. සීලය පිළිබඳව විතරක් සැලකිලිමත් වෙනවා. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා වුණත් අපිට එහෙම මුණ ගැහෙනවා. ශික්ෂා පද පිළිබඳව, සියුම් කරුණු පිළිබඳව පවා සැලකිලිමත් වෙනවා. නමුත් ඇතුළත හැම විටම කැකෑරමින් පවතින. ඔය නව ශ්‍රී ලාංකේය ධර්මචාරිකාවක ගිය අවස්ථාවේ මට මේ කාරණේ ඉතාම තදින් මනසට කාවේ. එක් විහාරස්ථානයකට අපි ධර්මදේශනා සඳහා වැඩම කළ අවස්ථාවේ විහාරස්ථානයේ හිටිය විදේශික භික්ෂුන් වහන්සේ නමක්, ඒ කියන්නේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. එතකොට උන්වහන්සේ දැන් අපි දෙන්න අතර භාෂා පරතරය තියෙනවා. මොකද උන්වහන්සේටත් එතරම් ඉංග්‍රීසි කතා කරන්නත් පහසු නැහැ. උන්වහන්සේ වෙනත් ජාතියක කෙනෙක්. එතකොට නමුත් අපි දෙදෙනා කොහෙද කින්ද මන්ද ඒ මොකුත් ඔවුනොවුන් ලොකු දැන හඳුනා ගැනීමක් උනේ නැහැ. හැබැයි ආගන්තුක හාමුදුරු නමක් හැටියට අර හාමුදුරු අපට වඩා වයසිනුත් වැඩි. හැබැයි ඉතාම ගෞරවයෙන් උන්වහන්සේ කළ යුතු සියලු දේවල් ටික. එතකොට ඒ වැඩ කරන විදිහෙන් තේරෙනවා හරිම කරුණාවකින්, හරිම මෛත්‍රියකින්, හරිම හිතවත්කමකින්. අපි ඒ විහාරස්ථානයේ ඉන්න තාක්කල් මුන්වහන්සේ පහසුවෙන් ඉන්න ඕන, සුවෙන් ඉන්න ඕන කියන අදහසෙන් උන්වහන්සේට කරන්න පුළුවන් හැම යහපතක්ම කරන්න උත්සාහ කළා. ඊට පස්සේ අපි තවත් විහාරස්ථානයකට වැඩම කළා. ඒ විහාරස්ථානයේදී අපට ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුණා. එතකොට උන්වහන්සේ සමග කතා කරනකොට උන්වහන්සේ ඒ කතා කරපු මුල් පොඩි වෙලාවෙදිම මොකද්ද කියන්න ගත්තේ? හාමුදුරුවනේ, මේ මිනිස්සුන්ට මේ සීලය ගැන, මේවා ගැන කිසිම හැඟීමක් නැහැනේ. බලන්නකො මේ සමාජයේ මිනිස්සු වැඩ කරන හැටි. මෙහෙම කිය කිය පටන් ගත්තු තැන ඉඳලම සමාජයට දොස් කියන එක චෝදනා කරන එක තමයි. එතකොට මම හොඳටම දන්නවා උන්වහන්සේලා
හොඳට සීලය රැක ගන්නට උත්සාහ කරනවා. ඒ ගැන ලොකු හැඟීමකින් කටයුතු කරනවා. ඒ දැන් උන්වහන්සේලා සීල රකින්න උත්සාහ කරන නිසාම තමයි අනිත් අය ඒකට උනන්දු වෙන්නේ නැහැ කියලා උන්වහන්සේලාට පෙනෙන්නේ. ඉතින් ඒක හරි. හැබැයි දැන් මොකද්ද වෙන්නේ? අර අර විදේශිකව අර භාෂාවත් හුවමාරු කරගන්නට බැරි ඒහා මුද්‍රුව තුල තිබුණෝ මේ නොදැක්ක ආගන්තුකෙක් පැමුණුනන් පස්සේ උන්වහන්සේ තුල තිබිච්ච මේ නොදන්නා කෙනෙක් සුවපත් කරන්න කරන කැපකිරීම ඒ කරුණා මෛත්‍රිය අතන ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි එතන කිසිම පොඩි ශික්ෂාපදයක්වත් වෙනස් කරන්නේ නැතුව ඒ ශික්ෂාවන් රකින්නට ලොකු කැපකිරීමක් කරනවා. ඒතර මේක මම කියන්නේ නිග්‍රහශීලීව නෙමෙයි චෝදනා මුකෙන් නෙමෙයි අපට අපි පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණයකේ දෙන්න අපි සිල්වත් වෙන්නට පුළුවන් හැබැයි ගුණවත් නොවෙන්නට පුළුවන්. ඒ නිසා සීලය කියන්නේ කායිකව වාචසිකව සංවර භාවය ඇති කිරීම ගුණය කියලා කියන්නේ අපට අවශ්‍ය තැන ඉවසීම කරුණාව මෛත්‍රිය ත්‍යාගශීලී බව අන් අයගේ යහපත පිළිබඳ උනන්දු වෙන ගතිය මේ වගේ යහගුණ අපේ සිත් සතන් තුළ අවදි කරගන්නට පුළුවන් නම් එබඳු පුද්ගලයා තමයි සැබෑවටම ගුණෙන් පරිණත භාවයට පත් වෙන්නේ. ඉතින් ජීවිතයේ දිගු කලක් ඒ ගුණාංග දිගින් දිගට පවත්වාගෙන ඉන්නට අපි පුහුණු වුණොත් තමයි ගුණ වෘද්ධ භාවයට පත් වෙන්නේ. ඒතර වයස්ගත වෙනකොට වැඩිහිටි වයසට පත් වෙනකොට ගාහක් වෙලාවට දරුවන්ට සමහර වැඩිහිටියෝ එපා වෙනවා. එතකොට කොච්චර හොඳට දරුවා හැදුවා වුණත් අපි දකිනවා සමහරලාට වැඩිහිටි වයසට පත් වෙනකොට ඒගොල්ලෝ වැඩිහිටි නිවාසයකට ගෙනihin බාර දෙන තත්ත්වෙට සමහර දරුවන් පෙළඹෙනවා. ඒකට දරුවන්ගේ දෝෂය වගේම සමහර වෙලාවට වැඩිහිටියාගේ දෝෂයත් යම් ප්‍රමාණයකට බලපාන. මොකද්ද වැඩිහිටියාගේ දෝෂය කියලා කියන්නේ? අර දරුවන්ට පෙරෙනවා කොච්චර උදව් උපකාර කළා වුණත් ඒ වැඩිහිටියා තුළ ඒ මෞපියන් තුළ අර ගුණවන්ත භාවයක් ප්‍රකට වෙන්නේ හැම තිස්සෙම ගැටෙනවා, හැපෙනවා, දෝෂයම දකිනවා, අඩුපාඩුවම ගැන කතා කරනවා, නිග්‍රහ කරනවා. එතකොට උඹලට තේරෙන්නේ නැහැ, අපිට තමයි තේරෙන්නේ මේ අපි කියන විදිහට කටයුතු කරන්න ඕන. ඒතර හැම දෙයක්ම මේ මට ඕන විදිහටම වෙන්න ඕනකෙ. දැඩි මමත්වයකින්, දැඩි ආත්ම තෘෂ්ණාවකින්, දැඩි මසුරුකමකින්, දැඩි කෝපයකින් සමහර අය කටයුතු කරන අවස්ථා. ඒ මොකද දැන් මේ වැඩිහිටි වයසට පත් වෙනකොට අපි කියවනේ ඇස් දෙක පෙනීම අඩු වෙනවා, කන් දෙක ඇහිම අඩු වෙනවා, තමන්ගේ කාය ශක්තිය ටිකෙන් ටික දුර්වල වෙනවා. එතකොට ඒ තමන්ගේ ඇති වෙන දුර්වලකම් වල පීඩාවත් අනිත් අය මතු පිටින් යන අවස්ථා සමහරලාට අපි දකින. ලෙඩක් දුකක් හැදුණා වුණත් හැමෝම තමන් වට කරගෙන තමන්ට ඔක්කොම ටික කරන්න. එතකොට ඒ අයට අනිත් දරුවන්ටත් වැඩ තියෙනවනි කියලා එහෙම සංඥාවක් නැහැ. ඉතින් එහෙම වෙනකොට දරුවන්ට ඒ වැඩිහිටියා එපා වෙනවා. නමුත් සමහර වැඩිහිටියෝ ඉන්නවා ඇත්තටම ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා සැහැල්ලුවෙන් ජීවිතේ පවත්තර. එහෙම අයට කාගෙත් ආශිර්වාදේ කාගෙත් ගෞරවෙ ලැබෙන. දැන් මේ කාරණේටත් හොඳම උදාහරණයක් අපේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරම් විහාරස්ථානයේ රේරුකාණේ මහානායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරුවමක් හිටියා. කෝවිද කියලා. ගැලනිගම කෝවිද. ඒතර උන්වහන්සේ තර්මක රෝගී තත්ත්වයේ උන්වහන්සේට තරුණ වයසේ ඉඳලා පොඩි ස්නායු ආබාධයකුත් තිබුණා. එතකොට වයස්ගත වෙනකොට දියවැඩියා රෝගයයි විවිධ රෝගාබාධ මතුවුණා. හැබැයි උන්වහන්සේ උන්වහන්සේගේ කියලා වෙනම ශිෂ්‍ය පිරිසක් හිටියේ නැහැ. එතකොට අපේ කිරිවරු ධම්මානන්ද නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අර කෝවිද හාමුදුරුවන්ට ජීවිතයේ අවසාන කාලේ පුදුම කැපවීමකින් සියල්ලම අපෝපස්ථාන කළා. ඒකට විශේෂ හේතුව තමයි ඒ කෝවිද ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ තමන්ට යම්කිසි කෙනෙක් උදව් උපකාර කළොත් කෘතවේදීව ඒ ගැන අගේ කරනවා සලකනවා. හැබැයි එහෙම නොකලයි කියලා කහත් එක්කවත් ගැටෙන්න යන්නේ. මට මේක මෙහෙමම වෙන්න ඕන කියලා කවදාවත් බලහත්කාරයෙන් මෙහෙම විය යුතුයි කියලා එහෙම පීඩා කරන්නේ අනිවාර්ය කරන්නේ. ලැබුණොත් එහෙමයි, නොලැබුණොත් නිශ්ශබ්දව ඉන්නවා. ඒ වගේම එහෙම යම්කිසි කෙනෙක් උපකාරයක් කළොත් ඒක බොහොම ප්‍රසාදනීයව ඒක අගය කරන. ඉතින් මේ ගුණය නිසා අර උන්වහන්සේගේ ශිෂ්‍යයොත් නෙමෙයි වෙනත් ශිෂ්‍ය පිරිසක් දැන් අන්තිම කාල වෙනකොට උන්වහන්සේට අර ස්නායු දුර්වලකමත් එක්කලා මල මුත්‍රා ආදී පාලනය කරගන්න බෑ. අන්තිමට උන්වහන්සේ දැන් අර දියවැඩියා අමාරුව නිසා උන්වහන්සේ නිතර සක්මන් කරන්න පුරුදු වෙලා හිටියා.
දැන් උන්වහන්සේ වැඩ ඉන්න කුටියේ එළියේ ඇතුලේ උන්වහන්සේ නිතරම සක්මන් කරනවා. දැන් සක්මන් කරනකොට මල මුත්‍ර සම්පූර්ණයෙන්ම සිවුරු වලයි අර ගේ පුරාම මල මුත්‍ර. ඉතින් සමහරවිට දවසකට 3-4 වතාවක් ගේ සම්පූර්ණයෙන් හොදන්න වෙනවා. කුටිය. ඉතින් නමුත් හාමුදුරුවරු අර තරුණ හාමුදුරුවෝ කිසිම පැකිලීමක් නැතුව පසුබෑමක් නැතුව උන්වහන්සේලා හරි ආදරණීය විදිහට ඒ සියලුම කටයුතු සිද්ධ කරනවා. ඉතින් මේ පොඩි හාමුදුරුන්ගේ යම් විශේෂ ගුණයක් එතන තියෙනවා. ඒක නැහැයි කියනවා නෙමෙයි. එතකොට ඒ ගුණය වගේම එහෙම සත්කාර ලබන්නට උන්වහන්සේට හැකි වුණේ කුමක් නිසාද? අර වැඩිහිටි වයසට පත් වෙනකොට උන්වහන්සේ තුල ගොඩනගාගෙන තිබුණු ගුණය, ඒ සත්පුරුෂකම, ඒ නොකිපෙන ගතිය, ඒ වගේම මට ඕන දෙයක්ම වෙන්නට ඕන කියලා ඒමත්ෙම හැපෙන්නේ නැති ගතිය, දඩබ්බර නොවන ගතිය, මේ ගුණාංග බොහෝ දිනාට ප්‍රයශීලී වෙනවා. ඉතින් ඒ නිසා වැඩිහිටි වෙනකොට ಗುಣවෘද්ධ වෙනවා නම් ඒ තනත්තා බොහෝ දිනාට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා, ආදරණීය කෙනෙක් වෙනවා. සීලයෙන් වෘද්ධ වෙන්න වෙන්න ඒ තනත්තා වඩා ගෞරවණීය කෙනෙක් බවට පත් වෙනවා. ගුණයෙන් වෘද්ධ වෙන්න ඒ තනත්තා පූජනීය වගේම ආදරණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට තපෝ වෘද්ධ. තපසයි කියලා කියන්නේ වීරයෙන් උත්සාහයෙන් ඉන්ද්‍රියන් සංවර කිරීම. ඇස කන නාසය දිව කය සිත කියලා අපට ඉන්ද්‍රියන් හයක් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන්ගෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ සිත ප්‍රභාස්වරයි. ඒ ප්‍රභාස්වර සිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කෙලසෙනවා. ඒ උපක්ලේශයන් එන්නේ කොහෙන්ද? මේ ෂඩේන්ද්‍රයන්. එතකොට මේ ෂඩේන්ද්‍රයන් සංවර කිරීම, ඒ සඳහා කැපවීම ප්‍රධාන වශයෙන් තපසයි කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කන්ති පරමං තපෝ, ඉවසීම තමයි පරම තපස. ඒ ඉවසීම නැතිනම් මේ කිසිම ඉන්ද්‍රියක් සංවර කරන්න බෑ. අපේ මනසේ ක්ලේශයන් මතුවෙනවා. ඒතර හුඟක් දෙන අපි දකිනවා මේ වයස්ගත වෙනකොට වැඩිහිටි වෙනකොට ඉවසීම අඩු වෙනවා. ඉවසීම අඩු වෙනකොට තපස නැති වෙනවා. ඉතින් තපෝ වෘද්ධ වෙන්නට නම් ඒ අය වැඩිහිටි වෙන්න නිකන් අර වයස්ගත වීම නිසා ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, අතපය වාරු නැතුව නිකන් දුබල වෙලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි මෙතන පරිණත භාවය වෙන්නේ. ඒවා සංවර වෙන්නට ඕන ඉන්ද්‍රියයන්. එතකොට ඒ මට්ටමට වෘද්ධ භාවයට, එහෙම නැත්නම් වැඩිහිටි භාවයට පත් වෙනකොටත් ඒතනත්තා අර අතපය වාරු නැතත් අනිත් අයට ටොක්ක්ක් අනින්න නම් බලාගෙන ඉන්නේ. එතකොට එතන අවශ්‍ය සංයමය නැහැ. දැන් ඔය අපිට මතකයි පිටුතුර මේවා කියන්නේ නිග්‍රහය පිණිස නෙමෙයි, හොඳට තේරුම් ගන්නට. එක අවස්ථාවක වැඩිහිටියෙක් සහ මැදිවියේ මේ දෙදෙනෙක් අතර ඇති වෙලා තිබිච්ච ගැස්ටනේ සමනය කරලා කරුණු කියලා අර මැදිවියේ පුත්‍රයාට අර තමන්ගේ පියාණන්ට වැඳලා සමාව ගන්නට කියලා කිව්වා. ඒක සමාව ගන්න කියලා කිව්වන් පස්සේ අර පුතා ගිහිල්ලා වැඳා. වඳිනකොට තාත්තා මොකද්ද කියන්නේ? මගේ කකුල පණ නැතුව නිසා නැත්තම් ගානවා පහින්. එතකොට ඒ තරම් ඇතුළත කෝපය, ඇතුළත ආවේගය. දැන් දරුවා ඒ වැරද්ද හැටියට පිළි අරගෙන ඒකට සමාව ගන්න සූදානම් වෙලා තාත්තා ළඟට ගිහිල්ලා වන්දනා කරලා සමාව ඉල්ලනවා. එතකොට තාත්තගේ කටින් පිට වෙන්නේ මොකක්ද? මගේ කකුල පණ තිබ්බනම් ගහනවා පයි. එතකොට දැන් කකුලත් පණ නැහැ. ඇයි මේ? එතකොට අර දරුවා තුළ තියෙන ගුණයවත් වැඩිහිටියා තුළ නැත්නම්, ඒ තියෙන සංයමයේ, ඒ තියෙන දමනයවත් වැඩිහිටියා තුළ ඇති වෙන්නේ නැතිනම්, ඒ වැඩිහිටියා ගෞරවණීය වෙන්නේ නැහැ, පූජනීය වෙන්නේ නැහැ. එතකොට අර අවලංගු කාසියක් බවට පත් වෙලා සමාජයේ අවධානයෙන් ගිලිහිලා අර කියන විදිහට වැඩිහිටි නිවාසයකට, අනාථ නිවාසයකට වැටෙන තැනට තමන් විහිං මඟ හදාගන්න. ඇයි? අර දරුවන්ට දැනෙන්න ගන්නවා පවතින්න බෑ එකට. එහෙම වුණොත් බරපතල අකුසල් කරගන්නයි වෙන්නේ. ඉතින් ඒ මට්ටමට පෙනෙනකොට ඒ අය යම්කිසි උපක්‍රමයක් ඒ සඳහා යොදන්නට පෙළඹෙනවා. දැන් මේකෙන් කියන්නේ ඒ දරුවන් කරන දේ හරියි කියන එක නෙමෙයි. නමුත් ඒ මට්ටමට දරුවන් අසරණ වෙන්න පුළුවන් වැඩිහිටියා තුළ ඒ අත්‍යවශ්‍ය තපස, ඒ සංයමයේ දමනය ඇති කරගෙන නැතිනම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ලෝකේ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා කවුද ඥානවන්තයෝ දෙදෙනා වරද වරද හැටියට පිළිගන්න තැනැත්තා දකින්න තැනැත්තා අනිත් කෙනා තමයි වරදට සමාව දෙන තැන ලෝකේ අනුවන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ඒ කවුද වරද වරද හැටියට නොදකින්න තැනැත්තා වරදට සමාව ඉල්ලනකොට සමාව නොදෙන තැන ඉතින් අපි වැඩිහිටි වෙනකොට අර දරුවන්ගෙන් වෙච්ච අඩුපාඩු ඥාතීන්ගෙන් වෙච්ච අඩුපාඩු අසල්වාසීන්ගෙන් වෙච්ච අඩුපාඩු ඔයගොල්ලොත් එකලා ආශ්‍රය කරන්න යන්න එපා ඔයගොල්ලෝ අපිට මෙහෙම කරපු අය කියලා අර පරණ කෝන්තර ඔක්කොම හිතේ තියාගෙන ඕවා පැසව පැසව ඒවත් එක්කලා අර අනිත් සමාජයේ වැඩෙන දරුවන්ටත් අනවශ්‍ය දේවල් ඔලුවට දාලා ඒගොල්ලන්ගේ මනසත් විනාශ කරලා සමාජයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ කඩා හිරවන තත්ත්වයට නම් අර වැඩිහිටියා ක්‍රියාත්මක වෙන්නේ ඒ වැඩිහිටියා පූජනීය කෙනෙක් වෙන්නේ නැහැ තපෝවෘද කෙනෙක් වෙන්නේ නැහැ එනිසා ඉන්ද්‍රිය සංවරය ඇස කන නාසය දිව කය සිත අවශ්‍ය ප්‍රමාණයට සංවර කරගන්නට තමන් පුහුණු වෙනවා. ඒ වගේම තමන්ගේ ඇඳුම පැළඳුම, තමන්ගේ ගමන විමන, තමන්ගේ හිනාව, තමන්ගේ කතාව වැඩිහිටියෙකුට යෝග්‍යද? නිතර සිතා බලන්න. දැන් සමහර වෙලාවට අපි දකිනවා ඇඳුම් පැළඳුම් ආදී ඇඳගෙන යනකොට වැඩිහිටියන්ට ගැළපෙන විදිහට නෙමෙයි. අර නිකන් අවුරුදු 18 20 තරුණයෝ අඳින්න කරන විදිහට තමයි අඳින්න පළඳින්න උත්සාහ කරන්නේ. ඒ වගේම පන්සලට යනවද මගුල් ගෙදරකට යනවද කියලා නිගව නැතුව තමයි යන්න උත්සාහ කරන්නේ. එතකොට කතා බහ බැලුවෙන් පස්සේ අර නිකන් අවුරුදු 18 20 තරුණ තරුණියන්ගේ වගේ තමයි කතා බහ. ඉතින් එහෙමනම් කොහොමද මේතනත්ත වැඩිහිටියෙක් කියලා මොකකින්ද හඟින්නේ? කෙස් පැහිච්ච නිසාද? දත් හැලිච්ච නිසාද? අතපය වාරු නැති නිසාද? එබඳු කෙනෙක් සමාජයේ පූජනීයත්වයට පත් වෙන්නේ නැහැ. එනිසා මේ වැඩිහිටි වයසට පත් වෙනකොට අඩුතරමින් මේවා දැනට අපට හුරු වෙලා නැත්නම් ඒ වැඩිහිටි වයසේදී හරි මේ කාරණා සිතලා පුහුණු කරගන්නට වෑයම් කරන්නට ඕනේ. ඒ ප්‍රමාද නැහැ කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට අවසාන කාරණේ තමයි ඥාන වෘද්ධ. ඥානයයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් කරුණු වටහා ගන්න විදිය. ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි ඥාණයෙන් උර්ධ වෙන්නේ. ප්‍රඥාවයි කියලා කියන්නේ අපේ මනසේ තියෙන එක්තරා ආලෝකයක්. ආලෝකයක් හා සමාන චෛතසිකයක්. දැන් මේ බාහිර ආලෝකයෙන් අපට ලෝකේ තියෙන දේවල් පැහැදිලිව ඇස් දෙකෙන් පේන්නේ. ඇස් දෙක හොඳට තිබ්බට ආලෝකේ නැත්තම් අපිට කිසිවක් හරියට හඳුනා ගන්න බෑනේ. පැහැදිලි නෑ. ආලෝකයෙන් තමයි අපට ඒ දේවල් වල ස්වභාවය ප්‍රකට කරන්නේ. ඒ වගේ අපට සිතින් අරමුණු ගන්න පුළුවන්. හැබැයි අරමුණේ ස්වභාවය ප්‍රකට කරන්නට මේ මනසේම මතුවෙන ආලෝකයක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාලෝකය. ඒ ප්‍රඥා ලෝකේ වැඩෙන වැඩෙන ප්‍රමාණයට තමයි මේක හොඳයි, මේක නරකයි, මේක කළ යුත්තේ, මේක නොකළ යුත්තේ, මේක කුසලයි, මේක අකුසලයි, මේක සද්ධර්මයි, මේක අසද්ධර්මයි, මෙහෙම කළොත් මෙහෙම ප්‍රතිඵලයක් ඇති වෙනවා, හේතුව ඵලය, මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්ම, මේවා වැටහෙන්නට ගන්නේ අර මානසික ආලෝකයේ වැඩෙන ප්‍රමාණය. ඒ ආලෝකයේ වැඩෙන්නේ නිකම්ම නෙමෙයි, මනස දිගු කලක් පුහුණු කරලා තිනවා, ඒවා ගැන හිතලා තිනවා, කල්පනා කරලා තිනවා, යෙදිලා තිනවා, අත්දැකලා තිනවා, නිකම්ම නෙමෙයි. දැන් මැණික් ගලක් උපවෙන්නට ඒක ඝර්ෂණය කර කර ඝර්ෂණය කර කර නැවත නැවත උපමට්ටම් කරන්න ඕන. ඒ ප්‍රමාණයට මේකේ ප්‍රභාව එළියට එන්න. අන්න ඒ වගේ තමයි අපේ මනස දිගු කලක් සුත්තමය චින්තාමය භාවනාමය වශයෙන්, සුත්තමය කියන්නේ අහලා තියෙනවා, චින්තාමය කියන්නේ හිතලා තියෙනවා, භාවනාමය කියලා කියන්නේ යෙදිලා තියෙනවා සිහිනුවණින් යුක්ත. එහෙම යෙදෙමින් පුහුණු වෙච්ච පරිණත බවක් අපිට තියෙනවා නම් හොඳ නරක යහපත අයහපත පිළිබඳ පැහැදිලි දැක්මක් තියෙනවා. එතකොට එහෙම කෙනා අර දරුවන්ට ප්‍රියමනාපයි, මුණුබුරු මිනිබිරියන්ට ප්‍රියමනාපයි. දැන් අතීත කාලේ මේ අවුරුදු 60 75 වෙනකොට මේ වැඩිහිටි වියේ ඉන්න අය තමයි අර තමන්ගේ මුණුබුරු මිනිබිරියන් කිට්ටු කරගෙන ඒගොල්ලන්ට මේ සමාජ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, හොඳ නරක, කුසල අකුසල, දහම, ඒ වගේ උපමා කතා, ජාතක කතා, මේ සියල්ල මුණුබුරු මිනිබිරියන්ට ලං කරගෙන කියා දුන්නේ මේ සංස්කෘතිය පරපුරෙන් පරපුරට ගෙනියන ප්‍රධාන වාහකයන් බවට පත්ුනේ, ගුරුවරුන් බවට පත්ුනේ, පාසල් ගුරුවරුම නෙමෙයි මේ වැඩිහිටි වයසේ ඉන්න අත්තම්මලා සීයලා. එතකොට අද පවුල හුඟක් විසිරිලා ගිහිල්ලා ඒ සාමූහික පවුලක් හැටියට නෙමෙයි, විස්තෘත පවුලක් හැටියට වෙන් වෙලා ගිහිල්ලා ඉතා කුඩා කුඩා ඒකකවලට වෙන් වෙලා ගිහින්. ඒ වෙන්වීම නිසා අද අත්තම්මලා සීයලා
අම්මලා තාත්තලා දරුවන් මුණුබුරන් මිනිබිරියන් සියලු දෙනා එකට වාසය කරන පවුල් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අපිට සමාජයේ දැක ගන්න හඳුනා ගන්න තියෙන්නේ එහෙම එක ගෙදර හිටියා වුණත් ඒගොල්ලෝ එක ලෝකයක නෙමෙයි ඉන්නේ ඒක තමයි අනිත් ප්‍රශ්න සමහරట్లాට එක ගෙදර ඉන්නවා ගෙදර හිටියට වෙන වෙන ලෝකවල තාත්තා රැකියාව කරන ලෝකෙ එහෙම නැත්නම් එයාට අදාළ සමාජයේ අම්මා ඒ සමාජයේ ආච්චි අම්මා සීයා එහෙම දරුවෝ තමන්ගේ ලෝකෙ එතකොට ඒකට ප්‍රධානම කාරණයක් වෙලා තියෙනවා මේ ජංගම දුරකතනේ ඊළඟට රූපවාහිනිය ඒවා පරිහරණය නොකර සිටින්නට කියන එක නෙමෙයි රූපවාහිනිය දැන් ඔය මොනවද එක එක නම් වලින් කතා පෙළක් යනවා හවස එතකොට ඔක්කොම ගෙදර ඇවිල්ලා එකට එකතු වෙලා දැන් අපිට උනත් මතකයි අපි පුංචි කාලේ කොහේ ගිහින් ආවා වුණත් හවස රාත්‍රී කෑම වේල ඒ කන වෙලාවේ තමයි සියලු දෙනා එකට එකතු වෙන්නේ එකතුලා හැමෝටම ඕනෝන්ගේ අත්දැකීම් කතා කරන්න හුවමාරු කරගන්න තියෙන වෙලාව ඒ අඳුර වැටුනහම ගෙදරට එකතු වෙන වෙලාව ඉතින් ඒ වෙලාවට හවස 6 ඉඳලා රෑ 10 වෙනකන් එක දිගට කතා පෙළක් දාලා අර නමින් මේ නමින් ඒවට තෑගි දෙනවා බැලුවොත් මෙහෙම කරනවා කියලා යනකොට අරකින් ඇහැගන්නේ නැතුව කෑවද බිව්වද නිදාගත්තද හෙට උදේ වැඩට යන්න තියනවද ළමයින්ගේ පාසල් වැඩ කළාද ඕනෝන් අතර අන්‍යෝන්‍ය මොකක්වත් නැහැ මොකක්වත් නැහැ මේක ඉතින් ලංකාව විතරක් නෙමෙයි අනිත් රටවල්වත් ගිහිල්ලා බැලුවෙන් පස්සේ පින්නතුනේ මේ එක බංකුවේ වාඩි වෙලා ඉන්නවා නමුත් ලෝක දෙක දෙන්න ඉන්නේ අර ජංගම දුරකථනයත් එක්කලා අන්තර්ජාලයත් එක්කලා වෙනම තැනක ඉතින් ඒ වගේ අවාසනාවන්ත තත්යකට අද පවුලේ සාමූහිකත්වය වෙනස් වෙලා ගිහිල්ලා කුඩා කුඩා ඒකක වලට බෙදීම එක අනතුරක් අනිත් පැත්තෙන් එක ගෙදර හිටියත් එක බිත්ති හතරෙන් වට වෙලා තිබුණත් ඒගොල්ලෝ වෙන වෙන ලෝකවල ජීවත් වීම තව ගැටලුවක් ඉතින් මේ නිසා අර සංස්කෘතිය ශිෂ්ටාචාරය දහම මේවා සිය අත්තන් මගෙන් දරු මුණුබුරන්ට sannivedanaye wime barapatala hidasak අද සමාජය තුල ඇති වෙලා තියෙනවා අනිත් පැත්තෙන් එහෙම sannivedanaye කරන්න තරම් ගුණයක් දහමක් ඒ අය වඩවාගෙන තියනවද කියන ඒ අර්බුදයටත් අද සමාජයේ පත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා තමයි මේ දේශනා පෙළෙන් අපි නැවත නැවත මේ උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ කොහොමද දරුවෙක් මව් කුසට පැමිණි තැන ඉඳලා බිහි වෙලා අනුක්‍රමයෙන් කායික සංවර්ධනයක් ඇති වෙන ඒ ප්‍රමාණයට සමගාමීව අපි කොහොමද මානසික ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගෙන ප්‍රඥාවෙන් වියපත් වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ නිසා අවුරුදු 60 75 වගේ වැඩිහිටි වයසට වැඩිහිටි වයසේ අගභාගයට එනකොට අපේ ජීවිතයේ පිළිබඳ මෙබඳු ප්‍රත්‍යවේක්ෂණයක් අපි යෙදෙන්නට ඕන. එහෙම යෙදෙනකොට Tamanට සතුටක් ඇති වෙනවා නම් අපේ ජීවිතේ හැම පැත්තකින්ම සමෝධානිතයි කියලා. දරුවෙක් හැටියට, ශිෂ්‍යයෙක් හැටියට ඒ කාලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ආවාහ වහ වෙලා දූ දරුවෝ හැදුවා, රැකී ආරක්ෂා කළා, ගෙවල් දරුවෝ හැදුවා, යාන වාහන ගත්තා, ව්‍යාපාර කළා, මුදල් හෙව්වා, එකතු කළා, ඒ කටයුතු කළා. එතකොට මැදිවියටපත් වෙනකොට සමාජ සේවා කටයුතු වලට යෙදුණා. අනිත් අයට කරන්න පුළුවන් උපකාර කළා. එතකොට වෘද්ධ භාවයට පත් වෙනකොට මේ සියල්ලක් සමාලෝචනය කරලා තමන්ගේ ජීවිතයේ හැම පැත්තකින්ම සමෝධානිතයි කියලා දකින්න පුළුවන් නම් ලොකු ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඒ ආත්ම තෘප්තිය අපිට ජීවිතය නිරෝගී කරන්, සුවපත් කරන් ප්‍රධාන කාරණයක්. ඒ වගේම සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තපෝ වෘද්ධ, ඥාන වෘද්ධ කියන මේ වෘද්ධ භාවයන් සමග Taman වෛවෘද්ධ භාවයට පත් වෙලා තියෙනවා කියලා පෙනෙනවනේ. සමාජයේ අවලංගු කාසියක් බවට පත් වෙන්නේ නැහැ. පූජනීය, ගෞරවනීය, ආදරණීය චරිතයක් බවට පත් වෙනවා. ඒ සීය අත්තම්ම කාටත් ප්‍රියමනාප වෙනවා, ප්‍රියශීලී වෙනවා. මොකද කතා කළත්, ඇසුරු කළත් බොහෝ දේ සමාජයට ගන්නට තියෙන. එහෙම ගතියක් අනිත් අයට ප්‍රකට වෙන්නට ගන්න. එහෙම ප්‍රකට වෙන නිසා ඒ පුද්ගලයා කවුරුත් කැමති දකින්න, ඇසුරු කරන්න. ඒ නිසා දරු මොනුබුරු බොහෝ දුර ඉඳලා වුණත් සිය අත්තම බලන්නට යනවා කියලා, දරුව බොහෝ දුර ඉඳලා වුණත් අම්මා තාත්තා බලන්නට යනවා කියලා ඒ අය පැමිණෙනවා අර වැඩිහිටියාගේ තියෙන සුවිශේෂකත්ව ලක්ෂණත්. ඉතින් ඒ විදිහට කල්පනා කරලා යම් කිසි කෙනෙකුට ජීවිතය ගැන සතුටු වෙන්නට බැරි තැන් තියෙනවා නම්
इच्छा भंगत्तेट पत्तिला खड़ा वैटीम निमे इकला युत्ते बुद्धुरजानन वहां से देशना करना योच पुब्बे पमाज्यत्वा पच्चासो नप्पमाज्यति मुलदी याम्यम हेतु निसा तमंट निवरदी मग गमन करानट नोहे कियुना नम एगन पसुतवेन नतुव इच्छा भंगत्तेट पत्तेने नतिव ए तमंगे दुर्वलकम दुर्वलकम खेडियट पेनेनवन दें हो तमंट पुलुवंकम तियनो अवधि वेला तमंगे जीवित शक्तिमत करगन्नट दुबलकं दुरु करगन अर वलाकुलिन मिदुनु सदक्से प्रभामत वेन्नट पुलुवंकम तियनो एहेम वुनोत् मनुष्य जीवित अंदुरेहि सेंगवी यन्ने नतिव मनुष्यत्वय अवधि करगन नैवत मनुलवट एन तनट कटयुतु सलस्वा गन्नट पुलुवं कियन बवयि बुदुरजानन वहन्से देशना कर मे कारण सिहे पवत्वागेन तम तमंगे शक्ति प्रमाणे तमंग वैडिहिटी वायसे जीवत्न केनेक्ना मेव पिलिबंदो सिता बलन्न तरुण मैदिविय कियन वायसल जीवत्न केनेक्ना अपि कवदा हो वैडिहिटी वायसट पत्तेनो एदाट आपहु हेरला बलन कोट पसुत वेन्नट वेन विदिहे हेंडू मुहुनिन हेंडू कंदुलिन आवर्जना करन्नट सिदु वेन देवल सिदु किरीम योग्य नै सतुटु सिटिंग සිහිකල හැකිද අපේ ජීවිතේ බහුලව සිද්ධ කරන්නට ඕන කියන කාරණේ තේරුම් අරගෙන බෞද්ධයෝ හැටියටත් ඒ වගේම බෞද්ධ නොවුනත් අපි හැම කෙනෙකුටම ජීවන පරමාර්ථ තියෙනවා ඒ පරමාර්ථ නිවැරදිව තේරුම් අරගෙන ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ පරමාර්ථ සිහි කරමින් ඒ අනුව වෘද්ධ භාවයට පත් වෙමින් ගුණ නුවණිනුත් වැඩෙන්න මේ ඇසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා එරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ පත්නාවේ වියපත් වෙමින් යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම ධර්ම දේශනා මාලාවේ අටවන ධර්ම දේශනාව වැඩි විචි විය මූලික කරගෙන ඒ පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක හේතු අද දින මෙම ධර්ම දේශනාව මෙහි වූ පොකුණු මිට විනයාලංකාර වාසී අතුගල් අතිපූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස් ස්වාමීන් වහන්සේට අපගේ පාද නමස්කාරය පුද කරනු ලබන අතර උන්වහන්සේගේ ශාසනික මෙහෙවර සර්වප්‍රකාරයෙන් සාර්ථකව ප්‍රාර්ථනීය බෝධිහි උතුම් නිවාණය පිණිසම මේ රැස්කරගත් ආ වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් වෙත යන්නේ අප ප්‍රාර්ථනා කරනවා සාදු 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 මෙම ප්‍රඥාවේ ගියපත්මින් යන තේමාව යටතේ පවත්වන දේශන මාලාවේ අවසාන ධර්ම දේශනය මහලු විය තේමාව කරගෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමේ කටයුතු සූදානම් කර තිබේ ඒ සඳහා සහභාගී වන ලෙස සියලුම සැදැහැවතුන්ට මෙත් සිතින් ආරාධනා කරනවා මෙතකින් මෙම ධර්ම දේශන අවසන් පත් කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි.